ඇයිට් හයි බොහන් සිරි දනට උසු සන්ධ්‍යාව අපි ආරම්භ කරමු පන්තිය මේ දිගු කාලයකට පස්සේ විරාමයකින් පස්සේ සම්බන්ධ වෙන්නේ ඔකට ඊබී එකක් කල්ගේ කතාවක් තමයි ආරංචි වුනේ ඇයිට් සහ පහුගේ කාලේ අතීත සත්‍යත් එක්ක ඉතින් චුට්ටක් පන්තිය නතර කරලා තිබ්බ දැන් ආයෙ පටන් ගත්ත අපි ඊය තමයි මම දැනුම් දුන්නේ පන්තිය අද කරනවා කියලා කොහොමද රෙකෝඩින් එක යනවා අවශ්‍ය කට්ටිය රෙකෝඩින් එක ලබලා දෙන්න අපි දැනට සම්බන්ධලා ඉන්න කට්ටියත් එක පන්තියේ කරමු නැත්නම් අපට ආයෙ දවසක් දුන්නත් මං හිතන්නේ සහභාගීත්ව විදුලි අරමුදියත් එක්ක මොන හරි ගැටලුවක් ඇති කියලා තමයි මට නම් හිතෙන්නේ මොකද උදේ මට මැසේජ් දෙවලා තිබ්බ කීප දෙනෙක් සම්බන්ධ වෙන්නම් කියලා හැබැයි ඒ උපපිරිසත් සම්බන්ධලා නැති පාටයි පේන්නේ කමන්න නිලක්ෂ මිස් මොකද කියන්නේ අපේ පන්තිය කරගෙන යන්න විරාණි මිස් කරමුනේ ඉඳි සොයිති කරමුනේ එතකොට අපිට ඉන්න තමයි ඉතින් නැත්තම් ඒක අපරාධයක් වෙනවනේ හරි අපි එහෙනම් මේ වෙනකොට බැංකු මොනවාද මුදල් පොතත් එක්ක සාකච්ඡා කරගෙන ආවේ මුදල් පොත සාකච්ඡා කරලා අපි බැංකු ගන්න දෙමු නැත්තම් අපි මුදල් කොහොමද බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න කියන දේ කතා කරා බැංකුවේ මුදල් තැන්පත් කරන්නේ කොහොමද ඊට පස්සේ බැංකුවට බැංකුවේ බැංකු විනිමය මුදල් නිකුත් කරන්නේ කොහොමද ඒ ගැන අපි සාකච්ඡා කරා ඊට පස්සේ එහෙම අපි බැංකුවේ තැන්පත් කරන චෙක්පත් සහ බැංකුව බැංකුවෙන් අපි අපේ බැංකු විනිමය අපේ ජංගම බැංකු විනිමයෙන් නිකුත් කරන චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් අපි කොහොමද ගනුදෙනු සටහන් කරන්න කියන කාරණාව අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා රයිට් එතකොට අද ඔකටිට නිබන්ධනේ අපි සාකච්ඡා කරගෙන ආපු නිබන්ධනේ තියෙන්නේ සුළු මුදල් පොත සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඔකටිගේ පේපර් එකේ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා සුළු මුදල් පොත සම්බන්ධයෙන් ලිඛිත ලියන්නටත් සුළු මුදල් පොත සම්බන්ධයෙන් කරුණු ලියන්නටත් ඒ වගේම ගණන් කිහිපයක් හදන්නටත් ඇවිල්ලා තිබ්බා අපි එහින්දා ඒ සම්බන්ධයෙන් පොඩි අභ්‍යාසයක් දෙයක් කරලා බලමු සුළු මුදල් පොත කොහොමද ආකෘතිය පවා වන්නද කියලා දෙන්නා. ඒතර ඒ ටික කොහොමද වෙන්නේ කියලා. හරි. විරාණි මිස් නිබන්ධනේ තියෙනව නේද? හරි. බලන්න ඒකේ සුළු මුදල් ගෙවීම් ජර්නල් එක කියලා තියෙනවා. ඒතර මොනවද සුළු මුදල් කියන්නේ? ඔකට ටික ඔෆිස් එකේ අහලා ඇති. පෙටි කෑෂ් වලින් මේ මොකක් හරි පොඩි වියදමක් අපි දරුවම ඕක පෙටි කෑෂ් වලින් අපි ඉන්නවා අපි හදිස්සියේ ऑफिशियल වැඩකට ත්‍රිවිල් එක යනවා එළියට මොකක් හරි වැඩකට ගිහිල්ලා ඉන්න බැංකුවට වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ආයතනයක රාජකාරීකට වෙන්න පුළුවන් හැබැයි අපි යන්නේ අපේ කාර්යාලයේ නියෝජනය කරන්න එතකොට සමහර විට කාර්යාලයේ වාහනයක් ඒ වෙලාවට නැත්නම් නේද ටැක්සි එක හරි ත්‍රිවිල් එක හරි ගිහිල්ලා අපිට වැඩේ කරගෙන එන්න වෙනවා එතකොට ඒ වගේ සාමාන්‍යයෙන් විශාල මුදලක් වැය නොවන ඉතා මූල්‍යමය වශයෙන් අඩු වටිනාකමක් සහිත ගෙවීම් සටහන් කරන්නට නැත්නම් ගෙවීම් වෙනුවෙන් වියදම් දරන්නට අපි යොදාගන්නේ සුළු මුදල් ගෙවීම් ජර්නල් එක. හරිද? ඒතර මේකත් මුදල් පොත වගේම තමයි දිස්සටහන් න්‍යායට සම්බන්ධ වෙච්ච මූලික ගෙවීම් පොත. හරි? අපි මුදලින් කරද්දී කොහොමද අපි ගනුදෙනු සටහන් කරන්නේ? ඒ වගේම තමයි සුළු මුදල් වලින් ගනුදෙනු සටහන් කරද්දී අපි දිස්සටහන් රීතියට අනුව තමයි කටයුතු කරන්නේ. මතක ඇති නේද දිස්සටහන් රීතිය ගැන අපි කතා කරා? හර සහ බැර විදියට මේ ගණදෙනු සටහන් කරද්දී අපි කොහොමද කටයුතු කරන්නේ කොහොමද ගිණුමක් හර කරන්නේ මොන පදනමින්ද ගිණුමක් බැර කරන්නේ කියලා අපි කතා කරා. එතෙන් දැන් ඕවා අපි කාලයක් භාවිතා නොකර හිටියම අපට ඕවා අමතක වෙනවා. නේද? දැන් ඔය EB exam වල තියෙන ගැටලුව තමයි ඕක. EB exam එක තියෙනවා කිව්වට පස්සේ ලහි ලහියේ පන්තියට සූදානම් මේ exam එකට සූදානම් වෙනවා. කියලා මොනෑම් හරි හේතුවක් න්ද ආරංචියක් આવවත් නෑ මේසත් මේ මාසේ නෑ ඊළඟ මාසේ කියලා ආයෙ පහු බහිනවා. නේ? ආයෙ කළා अडमिशन आए दंगलानी पेपर्स प्रश्न टीका क्लास आए कर पानी करवा हेतु कल कथावत्म आरचुने कल की ममदी पार्श्वर मम सत्ती अंतिम क्लास योजना करा अभी मे पंत फोट कंटिव कर मुख्यकोटी की धनम යාවත්කාරීනව කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අර ඉස්සර කරා වගේ ළඟ ළඟ කරන්න නෙවෙයි. අඩුම ගානේ සතියට එක දවසක්වත් හවස් වරුවක නේද කට්ටිය ගෙදර ඉන්න වෙලාවක ඉරුදරයට හරි
නේද පොඩ්ඩක් අපතේ සෙනසුරාදා රැයට හරි පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න වෙලාවට ෆ්‍රී එකේ ඉන්න වෙලාවට අපි ක්ලාස් එකක් දාලා ගණන් ටිකක් හදලා ඒතර ඔය කට්ටියට අර ලොකු විහෙස මාංශයක් නැතුව ගණන් ටික මතක තියාගන්න පුළුවන් හරිද ඒ හින්දා එහෙම කැමති කට්ටි ඉන්නවනම් නිලුක්ෂි මිස් එක්ක සම්බන්ධ වෙලා අපිත් එක්ක පන්තිය මේ මැයි මාසේ ඉඳලා ප්‍රොසෙස් කරනවා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ ඔය කට්ටිය තමයි දන්නේ EB exam එක කවද තියෙයිද කියලා ඉතින් ඒ වෙනකන් අපි මාසෙකට එක මේ සතියකට එක ක්ලාස් එක ගන්න හැරි කරගෙන ගියා නම් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ හරි ඒතර අපි සුළු මුදල් පොතේ මං කියලා දෙනවා සුළු මුදල් ගෙවීම් ජර්නල් එක අවශ්‍යතාවය ඇයි අපට මුදල් පොතට අමතරව සුළු මුදල් පොතක් අවශ්‍ය වෙන්නේ හරි ඒක එකම එක හේතුවක් තමයි මොකද්ද අපට මුදලින් අපි කරන්නේ මුදල් පොතත් එක්ක අපි කරන්නේ ගොඩක් කාලවලට විශාල වටිනාකම් සහිත ගෙවීම් කරන එක අපි හිතමු ඔකට එක සේවක වැටුප් ගෙවන එක චෙක්පත් තරහ කරනවා එහෙම නැත්නම් ඔකට එක ඔෆිස් එකේ තියෙන මොකක් හරි ලීබඩු උපකරණ පරිගණක මිලදී ගන්න එක නේද අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මිලදී ගන්න එක ඒක ලොකු වටිනාකම් වලින් යන්නේ ඒ අතරතුරේ අපි කියන්නේ අර මොකද්ද නේද තෝර මෝරු වස්සේ හාල් මැස්සෝ ගැහුවම මොකද වෙන්නේ මේ ඒවා අපට පාලනය කරගන්න බෑ මේ මුදල් කියන සම්පත බොහොම ඉක්මනින් වංචාවට භාජනය වෙන්න පුළුවන් සම්පතක් තමයි මුදල් කියලා කියන්නේ නේද අපි දන්නවනේ නේද මුදල් කියන දේ ඉක්මනින් මිනිස්සු වංචා කරන්න යොදා ගන්න සම්පතක් ඉතින් මේක පාලනය කරන එක බොහොම අසීරු කාර්යයක් ඒතර මේවා මේ මුදල් භාවිතයේ පාලනය කරන්න තමයි කාර්යාලවල මේ සුළු මුදල් කියලා වෙනම බාරකරුවෙක් ඉන්නේ සුළු මුදල් බාරකරු කියලා අපි යාට කියනවා ඒ කියන්නේ සුළු මුදල් යම් ප්‍රමාණයක් බාර දීලා ඔයා තමයි මේ සුළු මුදල් ටික ගෙවීම් කරන්න ඕනේ කියලා බාර දෙනවා එයාට අපි කියනවා සුළු මුදල් බාරකරු කියලා ඒතර මෙයා තමයි සුළු මුදල් වලට අදාළ වවුචර් බිල්පත් අරගෙන ඒ කට්ටියට මුදල් ගෙවන්නේ ඒකල එයා මොකද කරන්නේ මේ සුළු මුදල් බාරකරු රයිට් ප්‍රධාන මුදල් බාරකරුගේ प्रधान मुदल पोत करना प्रधान मुदल पोते प्रधान मुदल पोते हरी प्रधान मुदल पोते सुल मुदल बार करमक लबा देना सुल मुदल प्रोसेसिकली वेने कोहमद मेयाकानी धरला एक बिल पट्टी नवद मेक लबा देना बिल दिख बिल पत्ते में ना वाउचर टिक वाउचर टिक प्रधान मुदल बार करोड़ बार दिला ये मैं वाउचर वाला बाटी ना कमेटा अदाल मुदला नेवता लगा ना अभी ये तो मुको प्रधान मुदल बार करो सुलु मुदल बार करो तो रुपया पंद्रह हाथ दिला दिला के ना हर दे पंद्रह हाथ दिन ने जनवरी पालवे ने दिन हर दे सुलु मुदल बार करो जनवरी मास से वेदन दरला जनवरी मासे का दाल वाउचर टिक අපි දුමුක ජනවාරි මාසයේ අදාළ වවුචර් තිබ්බා කියලා රුපියල් 3000ක් අපි ගෙවීම් කළා තුන. එහෙනම් මේ 3000ට අදාළ වවුචර් ටික අපි බාර දෙනවා කාටද? ප්‍රධාන මුදල් බාර කරු. ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රධාන මුදල් බාර කරු ඒ වවුචර් ටික එයාගේ මුදල් පොතේ සටහන් කරගෙන ඒ වෙනුවෙන් අපිට නැවත රුපියල් 3000ක මුදල් ලබා දෙන්න. අපි කියනවා ඒකට ප්‍රතිපූර්ණය කරනවා කියලා. මොකද්ද වචනේ? ප්‍රතිපූර්ණය. සුළු මුදල් ප්‍රතිපූර්ණය කරනවා කියලා කියනවා. ඊළඟට මේ සුළු මුදල් බාර කරුට මුලින්ම දෙන මුදල අපි කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. ඔය වචන ඕන නැහැ පුතේ විභාගෙදී. සුළු මුදල් අග්‍රිමය. සුළු මුදල් අග්‍රිමය. සුළු මුදල් අග්‍රිමය. ඊට ප්‍රධාන මුදල් බාර කරු විසින් සුළු මුදල් බාර කරුට මුලින්ම ලබා දෙන මුදල සුළු මුදල් අග්‍රිමය. තව විදිහකට කියනවා සුළු මුදල් බාරේ සුළු මුදල් බාර කරු ළඟ තියෙන මුදල් ප්‍රමාණයට අපි කියනවා මේ වචනේ මොකද්ද සුළු මුදල් අග්‍රමය කියලා. එතකොට මේ සුළු මුදල් අග්‍රමයේ වියදම් දරන වියදම් වලට අදාළ වවුචර් ටික මෙයා නැවත ප්‍රධාන මුදල් බාර කරුට බාර දෙනවා. හරිද? ඊට පස්සේ ප්‍රධාන මුදල් බාර කරුගෙන් ඒ සුළු මුදල් වවුචර් වලට අදාළ මුදල් නැවත සුළු මුදල් බාර කරුට ලැබෙනවා. ප්‍රධාන මුදල් බාර කරුගෙන්. ඒකට අපි කියනවා මොකද්ද සුළු මුදල් ප්‍රතිපූර්ණය කරනවා කියලා. ඔය වචන ලියා ගන්න ඕනේ. සුළු මුදල් ප්‍රතිපූර්ණය කරනවා කියලා කියනවා. හරිද? ඊට පස්සේ එතකොට දැන් මෙයා හිතන්නකෝ මෙයාට අවුරුදු මුල 5000ක් ලැබුණා. මෙයා රුපියල් 3000ක් වියදම් කරනවා. මෙයා ළඟ ඉතුරු වෙනවා 2000ක්. එතන පෙබරවාරි මාසේ පටන් ගද්දී ප්‍රධාන මුදල් බාර කරු නැවත රුපියල් 3000ක් ප්‍රතිපූර්ණය කරනවා. එහෙනම් පෙබරවාරි මාසේ පටන් ගද්දී ආයෙ සුළු මුදල් බාර කරු ළඟ අන්තිමේදී නපුරද්ද 5000ක්.
ඒ කියන්නේ පුතේ නිතරම ඕනෑම මොහොතක අපි ඔඩිට් කරත් එහෙම සුළු මුදල් බාර කරු ළඟ තියෙන මුදල් ප්‍රමාණය අනිවාර්යයෙන්ම මේ රුපියල් 5000 සීමාවට වඩා වැඩි වෙන්න බෑ. මේ 5000 හැදෙන්න පුළුවන් වවුචර් වලින්. වවුචර් වලින් සහ මුදල් වලින්. දැන් මෙතන ගත්තොත් එහෙම වවුචර් රුපියල් 3000ක තියෙන්න පුළුවන් මුදල් රුපියල් 2000ක් තියෙන්න පුළුවන්. රුපියල් 5000 හැදිරලා තියෙන්න. අන්න ඒ විදිහට හැම වෙලේම සුළු මුදල් බාර කරවන්නේ සුළු මුදල් අග්‍රමේඩ වඩා සතයක්වත් එයාලඟ අඩු වෙන්නත් බෑ. සතයක්වත් එයාලඟ වැඩියෙන් තියෙන්නත් බෑ. ගොඩක් කට්ටිය account වල පිළිබඳ අවබෝධයක් නැති කට්ටිය ඒ ඔෆිස් වල සුළු මුදල් බාර දුන්නොත් එහෙම එයා හිතනවා රුපියල් 5000ට වඩා අඩු වෙන්නයි බැරි. වැඩි වුණාට කමක් නැහැ කියලා හිතාගෙන 5000ට වඩා එයාගේ සුළු මුදල් බාර කරුලඟ තියාගන්න. ඔඩිට් එකෙන් ආවොත් එහෙම මෙයා වැරදි කරු වෙනවා. තේරුණාද? සුළු මුදල් වලදී අනිවාර්යෙන්ම දීලා තියෙන අග්‍රමේට වඩා සතයක්වත් එයාලඟ අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. ඒවා මුදලින් වෙන්න පුළුවන් වවුචර් වලින් වෙන්න පුළුවන් එකතුව රුපියල් 5000 වෙන්න ඕන. එහෙනම් සුළු මුදල් ව්‍යාපාරයක සුළු මුදල් වෙනම ඒකකයක් නැත්තම් සුළු මුදල් පොතක් නඩත්තු කරන්නේ සුළු මුදල් බාරකරුවෙක් පවත්වාගෙන යන්නේ මොකටද? මේ මුදල් කියන සම්පත පාලනය පහසු කරන්න සහ සිදුවෙන වංචාවන් අවම කර ගැනීම සඳහා. තේරුණාද? රයිට්. අපි ඒක ලියාගමු දෙන්න කක් ගාලා. තියෙනවා ඔකටින් අහන්න පුළුවන් ඔබ එක ප්‍රශ්නයකට සුළු මුදල් ගෙවීම් ජර්නල් එකක් අවශ්‍ය වෙන්නේ ඇයි? නැත්තම් ව්‍යාපාරයකට සුළු මුදල් පොතක් අවශ්‍ය වෙන්නේ ඇයි? සුළු මුදල් බාරකරුවෙක් අවශ්‍ය වෙන්නේ ඇයි? අන්න ඔය කියන ප්‍රශ්නවලට අහන්න පුළුවන්. හරිද? හරි. අපි ඒකර මෙහෙම ලියාගමු. ලියන්න. ව්‍යාපාරයක නැත්නම් ආයතනයක ව්‍යාපාරයක ඇලිරක් ආයතනයක පවතින මුදල් මුදල් පාලනය කිරීම පහසු වීම සඳහා පාලනය කිරීම පහසු වීම සඳහා සුළු වටිනාකම් නැත්නම් කුඩා වටිනාකම් සහිත ගෙවීම් කුඩා වටිනාකම් සහිත ගෙවීම් වෙන්කොට වෙනම නිලධාරියෙකු බාරේ වෙනම නිලධාරියෙකු බාරේ පවත්වාගෙන යාම තුලින් තුලින් සිදුවිය හැකි මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සිදුවිය හැකි මූල්‍ය වංචා සහ අක්‍රමිකතා අවම කරගත හැකිය जर्नल प्रयोजन पुस्तक प्रयोजन सुलुमुदाल क्रमय व्यापारे पवत्वागनयामें प्रयोजन उन्नवागे प्रश्न अहंड पुल हरिद एक हरण वशन लियागम एक प्रयोजन पलवेन लियागंड सुलुमुदाल वियदम सुलुमुदाल वियदम सुलुमुदाल वियदम පැහැදිලිව වෙන්කොට හඳුනාගත හැකිවීම පැහැදිලිව වෙන්කොට හඳුනාගත හැකිවීම සුළු මුදල් වියදම් පැහැදිලිව වෙන්කොට හඳුනාගත හැකිවීම දෙක සුළු මුදල් වියදම් පාලනය කළ හැකිවීම සුළු මුදල් වියදම් පාලනය කළ හැකිවීම තුමේ ප්‍රයෝජනය ප්‍රධාන මුදල් බාරකරුගෙන් වෙන්කොට ප්‍රධාන මුදල් බාරකරුගෙන් වෙන්කොට
සුළු මුදල් භාරකරුවෙකු ක්‍රියාත්මක වීම තුලින් සුළු මුදල් භාරකරුවෙකු ක්‍රියාත්මක වීම තුලින් මුදල් ගෙවීමේ කටයුතු කාර්යක්ෂම වීම නේද නැත්තව කටි දන්නවනේ සාමාන්‍යයෙන් නේද ප්‍රධාන මුදල් භාරකරු ළඟට කියලා වවුචර් එකක් දාලා මුදල් ගන්න ගියොත් එහෙම ඔච්චර කාලයක් අපිට බලන් ඉන්න ඕනද කියලා හැබැයි පෙටි කැෂ් කරන එක ළඟට ගියාම එහෙම නැහැ එයා ළඟ ඕන වෙලාවක කැෂ් තියෙනවා නේද අපි වවුචර් එක දුන්නා අපිට අපේ බිල් එක දුන්නා එයාගෙන් සල්ලි ඉල්ල ගන්න පුළුවන් එහෙනම් මුදල් ගෙවීම කාර්යක්ෂම කරන්න මේක යොදා ගන්න පුළුවන් හරි ඊළඟ එක හතර ලෙජර් ගිනුම් පැහැදිලිව ලෙජර් ගිනුම් ලෙජර් ගිනුම් දැන් දන්නවා ඒවා ලෙජර් ගිනුම් කියන්නේ මොනවද කියලා ලෙජර් ගිනුම් පැහැදිලිව වෙන්කොට හඳුනාගත හැකිවීම පැහැදිලිව වෙන්කොට හඳුනාගත හැකිවීම මේ සංග්‍රහය දැන් කවුරු හරි විතර කෙනෙක් ආවත් ඒකක් කරන් දෙන එක බිස්කට් එකක් ගෙනත් දෙන එක නේද ඒ අර ලොකු මුදල් බාර කරුගේ පොත්වල සටහන් කරන් ගියාම එයාගේ සමහරට සටහන් වෙන්නේ රුපියල් 1000ක් ගණන් වලින් නේද තමා ගණදෙරු සටහන් වෙන්නේ ඒ වාසුලේ මේ රුපියල් 100ක් 200ක් 300ක් 1000ක් සටහන් කරන්න ගියාම ඒක අවුලක් නේද හරි ව්‍යාකූලයි වැඩි ඒ හින්දා එහෙම වෙනවා හරි ඊළඟට අපි බලමු අපට මේ සුළු මුදල් ගණන් හදන්න ගියාම වැදගත්ම වන වචන කිහිපයක් තියෙනවා එකක් තමයි සුළු මුදල් අග්‍රිමය මම මෙතන පැහැදිලි කරේ සුළු මුදල් අග්‍රිමය හරි අපි ලියාගමු සටහන පැහැදිලි කරපු දේ මම දැන් සටහනට දෙනවා සුළු මුදල් අග්‍රිමය යම් සුළු මුදල් ඒකකයකට කිසියම් කාලච්ඡේදයක් සඳහා අවශ්‍ය කෙරෙන මුදල් ප්‍රමාණය හෙවත් සුළු මුදල් සඳහා වැය කළ හැකියි අපේක්ෂා කරන උපරිම මුදල සුළු මුදල් අග්‍රිමය වේ. ඒක මෙච්චරයි කියලා කොහෙවත් නැහැ. ඒක ආයතනෙන් ආයතනයට වෙනස් වෙනවා. සමහර ආයතනවල සුළු මුදල් අග්‍රිමය ලක්ෂය. සමහර ආයතනවල 50,000යි. සමහර ආයතනවල 25,000යි. සමහර ආයතනවල 10,000යි. සමහර ආයතනවල 5,000යි. ඊනවට අරන් දැන් දීලා වැඩකුත් නැහැ සුළු මුදල්. නේද? ඔය වගේ සමහර වගේ 75,000යි 60,000යි 80,000යි ඒ ආයතනයේ කලමනාකාරීත්වය ඒක තීරණය කරන්න පුළුවන් අපිට කොහෙවත් කියලා නැහැ සුළු මුදල් අග්‍රිමය මෙච්චරක් වෙන්න ඕනි කියලා හරිද සුළු මුදල් අග්‍රිමය ඒක ඊට පස්සේ අපිට වැදගත් දෙයක් තියෙනවා ඊට පස්සේ අග්‍රිමය ප්‍රතිපූර්ණේ කිරීම නැවත මේ මුදල් වවුචර් ටික අරගෙන ඒ මුදල නැවත ලබා දෙන එක තමයි ප්‍රතිපූර්ණේ කියලා කියන්නේ අපි ඒක නිර්වචනයක් විදිහට ලියා ගන්න ප්‍රතිපූර්ණේ කිරීම අග්‍රිමය ප්‍රතිපූර්ණේ කිරීම රයිට් ලියන්න අග්‍රිමය අවසන් වීමට ආසන්නයේදී මම පැහැදිලි කරන්නම් ඈ අග්‍රිමය අවසන් වීමට ආසන්නයේදී කිසියම් කාල සීමාවක් තුළ මේ ඔකටේ පේපර් එකේ අහලා තිබ්බ කෙටි ප්‍රශ්න වලට පේපර්ස් මම පළුවේ දේවා කීපයක් බලද්දි මම දැක්කේ නම් එක මේ ටියුට් එකට මේවා දැම්මේ හරි අග්‍රිමය අවසන් වීමට ආසන්නයේදී කිසියම් කාල සීමාවක් තුළ කිසියම් කාල සීමාවක් තුළ දරණ ලද සුළු මුදල් වියදම් වල එකතුවට සමාන මුදලක් ප්‍රධාන මුදල් බාර කරුගෙන් ප්‍රධාන මුදල් බාර කරුගෙන්
সুলমুদাল বার করু, সুলমুদাল বার করু, লবা গনিম, সুলমুদাল বার করু লবা গনিম, অগ্রিমে প্রতিপূরণে কিরিমবি, অগ্রিমে প্রতিপূরণে কিরিমবি, මගේ ප්‍රතිපූර්ණ වෙන එක පොඩි උදාහරණයකින් කියලා දෙන්නම් හොඳට මතක තියාගන්න මේක. ඔක අපිට ගාන හදද්දී සුළුමුදල් පොතේ නැත්තම් ජර්නල් එකේ අපිට යම් අවස්ථාවකදී හදන්න ඕන වෙනවා. මෙහෙම ගමුකෝ. සුළුමුදල් අග්‍රමය තීරණය කළා තියෙනවා අග්‍රමය. අග්‍රමය 5000යි කියලා තීරණය කරලා තියෙනවා. ඔන්න අපි හිතමු ජනවාරි මාසේ. ජනවාරි මාසේ සුළුමුදල් වියදම් සුළුමුදල් වියදම අපි හිතමුකෝ 3500. හරිද? ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ 3500 මේ 5000න් අඩු කරනවා. එතකොට මෙයාට 2000ක් තිබුණා. ඊට පස්සේ මෙයා මේ 3500ට අදාළ වවුචර් ටික ප්‍රධාන මුදල් භාරකරුට ගිහින් දෙනවා. බාර දෙනවා. ඊට පස්සේ ප්‍රධාන මුදල් භාරකරු මොකද කරන්නේ? අන්න අග්‍රිමය ප්‍රතිපූරණය කරනවා. අග්‍රමය ප්‍රතිපූර්ණය කරනවා හරි අග්‍රමය ප්‍රතිපූර්ණය කරනවා right අග්‍රමය ප්‍රතිපූර්ණය කරනවා කීයද ප්‍රතිපූර්ණය කරන්නේ මෙයා වියදම් කරපු ප්‍රමාණය 3500 එතන ඔකට මුදේ සමහරට ඔකට ප්‍රශ්න අහන්න පුළුවන් හරි දැන් මේක ප්‍රතිපූර්ණය කරන්නේ ආසන්න මාසයේ එයා වියදම් කරපු මුදලට සමාන මුදලක් තමයි ප්‍රතිපූරණය කරන්නේ සාමාන්‍ය. ඒක ඔයාලා මතක තියාගන්න ඕනේ. හරි? ඒවා ගණන් වලදී අහනවා. right මම එහෙම ගණන් ඔකට දෙනවා ඉදිරියේදී. අපි දැන් ක්ලාස් කරගෙන යනකොට ඉදිරියේදී මම ඉදිරි නිබන්ධන වලට දාලා දෙනවා ඒවා. සුළු මුදල් සම්බන්ධයෙන් පේපර් වල එන ප්‍රශ්න සහ ඔකට ආපුවා සහ ඒ ප්‍රශ්න හා සමානව අලුතෙන් එන්න පුළුවන් ප්‍රශ්න මොනවද? right? හරි. එහෙනම් නැවත මෙයා පෙබරවාරි මාසේ පටන් ගන්නකොට මෙයා ළඟ නැවත කොච්චරක් තියෙනවද? sorry මෙතන 2000 sorry 2500 මෙයා ළඟ කීයක් තියෙනවද? ආයේ 5000ක් තියෙනවා. ආයේ 5000ක් තියෙනවා. නේද? එහෙනම් මෙයා මේ 5000න් පෙබරවාරි මාසේ වියදම් ටික තරවාගෙන යනවා. ඔන්න ඔය විදිහට තමයි යන්නේ. ආයේ පෙබරවාරි මාසේ අන්තිම වෙනකොට මෙයා දරුවා වියදම් කරා කියන්නකෝ 4500 මෙයා ළඟ ඉතිරි වෙන්නේ 500 එහෙනම් මෙයා නැවත ප්‍රතිපූර්ණය කරගන්නවා කොච්චරද 4500 මෙයා ළඟ එනකොට ආයෙ 500 හැදෙනවා හරි ඔහොම තමයි යන්නේ right ඔක එතකොට විවිධ පොඩි පොඩි හැල හැප්පීම් දාලා අපිට ගාන පේපර් එකේදී ගාන අමාරු කරන්න පුළුවන් මේක තමයි සාමාන්‍ය ක්‍රමවේදය අපි ගානක් හදලා බලමු කොහොමද මේක අපි දලප ගන්න කියලා right හොඳයි බලන්න මම සටහන දීලා තියෙනවා එකේ දිත්ව සටහන් ටික කොහොමද කියලා අපි ඒක කියවගමු සුළුමුදල් ගෙවීම සුළුමුදල් ජර්නලේ සටහන් කිරීම සහ ලෙජරේට පිටපත් කිරීම මොන සටහන් දෙන්න කාලය යන හින්දා මම සටහන දීලා තියෙනවා ඔකට එක් එක් සුළුමුදල් වියදම සුළුමුදල් ජර්නලේ අදාළ දිනය හා විස්තරය සඳහන් කරමින් පළමුව ගෙවීම් තීරුවේ ඉන් අනතුරුව විශ්ලේෂණ තීරුව යටතේ ඇති අදාළ වියදම් තීරුවේ සටහන් කළ යුතුය සියලු වියදම් සටහන් කිරීමෙන් අනතුරුව ගෙවීම් තීරුවත් විශ්ලේෂණ තීරුවත් එකතු කළ යුතුය ඔන්න ගාන හදන විදිය තමයි ඔය කියලා දෙන්නේ ඊට කලින් මම ඔයාලට සුළුමුදල් ජර්නල් එකක් පොඩ්ඩක් රූල් කරලා පෙන්නන්නම් එහෙම නැත්නම් සුළුමුදල් පොත කොහොමද වෙන්නේ කියලා රූල් කරලා පෙන්නන්න. right චුට්ටක් බලාගන්න. ඔයා මේක අඳගන්න මම ඇඳට පස්සේ ආකෘතිය. හරි ගොඩාක් පල්ලෙහාට ඕනේ නෑ රූල් හතරක් පහක් පල්ලෙහාට තිබ්බොත් ඇති ආකෘතිය නිසා. right අඳිනකන් චුට්ටක් බලාගෙන ඉඳලා එක සැරේ අල්ලගන්න ඕනේ වැඩි. හරිද? right අපි මෙහෙම ගමු. හරි
विश्लेषण तीर अरे विश्लेषण तीर मित्रों तब विराट के विश्लेषण तीर अपने वेदन अपने दिया तीन वेदन नानु अपने विश्लेषण तीर कृपया खबर गांड को अरे मित्र लिया गांड सुलुमुदाल गेवी पता किया ना हमारा तब बाउट जर्नल एक ही जन ले सुलुमुदाल पता किया हम उन्होंने तो कुमार तमो अरे तर मित्र ने नवा दिन है विस्तरय विनय विस्तरय वाउचर अंकय वाउचर अंकय हरि पेन वाउचर अंकय वाउचर अंकय वाउचर अंकय हरि ඊට පස්සේ ගෙවීම ගෙවීම මෙතන විශ්ලේෂණ තීර විශ්ලේෂණ තීර විශ්ලේෂණ තීර කියන්නේ මම කියලා දෙනවා පුතේ අපි මේ ගෙවණ ඒවා වියදම් අපි කැටගරයිස් කරගන්න right වියදම් කැටගරයිස් කරගන්න හරි වියදම් කැටගරයිස් කරගත්තම අපි ගත්ත උදාහරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් ගන්නවා ලිපි ද්‍රව්‍ය ගමන් වියදම් හරි සංග්‍රහ සංග්‍රහ අපි ගත්ත පිරිසිදු කිරීම පිරිසිදු කිරීම ඊට පස්සේ ඊට අමතරව තව වෙනත් වියදම් තියෙනවා जर्नले दिन दान इकाई एक हर दे उन्हें प्रधान मुदाल बार करोगे मुदाल लाभ ना विस्तर तीरोड़ लेना मुदाल पोते इन तमा काल लेन हर दे पुते आ मैं तेरा तावा दिया मैं पहले तावा लबीम तीरवा के ना मटे एक मैं तेरा मिस्त्र ना विस्तर है दिने अब तक लबीम तीरवा के ना एक अपोदू ही नहीं थे तक क्यों पुते मैं तेरा विस्तर है मैं भी दे रहा හරි ලැබීම් වෙනවා දිනය වෙනවා ඔය විදිහට තමයි යන්නේ මෙතන දිනය මෙතන ලැබීම් ලැබීම් ටිකක් එනවා ඈ එතකොට පුතේ මේකේ හර බැර පැති දෙකක් තියෙනවා මෙතන තමයි හර මේ පැත්ත තමයි බැර ඒ කියන්නේ ලැබීම් පැත්ත හර ගෙවීම් පැත්ත බැර හරිද සුළු මුදල් පොදේ තොම තමයි යන්නේ ලැබීම් පැත්ත අර ගෙවීම් පැත්ත බැර හරිද ලැබෙන්නේ කොහෙන්ද සුළු මුදල් පොතෙන් අපි දිනේ 1යි 1 රුපියල් 5000ක් ලැබුණා ඕනේ ලැබීම් පැත්තට දාගන්න හරි ඊට පස්සේ ගෙවීම් නැහැ ඒක කොහොමද වෙන්නේ ඊට පස්සේ අපි 1යි 5 අපි හිතමුකෝ අපි ගමන් වියදමක් දරුවා කියලා විස්තරයට එනවා ගමන් වියදම් වවුචර් රංකෙත් අපි ඕන 1 කියලා දාමු ඒක අපිට ගන්න දුන්නොත් එහෙමයි නැත්නම් එහෙමයි අපි වියදමක් දරලා දිනා පුතේ රුපියල් 300යි දැන් ඔන්නේ ගෙවීම් එකේ දාලා මේ විශ්ලේෂණ තීරුවත් ලින් පුතේ ගමන් වේදන් කියන විශ්ලේෂණ තීරුවට දාලා මේක අපි වෙනම ලියනවා ගෙවීම් තීරුවේ ඔක්කොම ලියනවා මේව ලියන්නේ අදාළ විශ්ලේෂණ තීරුවේ පමණයි ඊට පස්සේ අපි ගත්තොත් 1.7 අපි ගත්තත් අපි ලිපි ද්‍රව්‍ය ගත්තා बहुचर अंक देख अभी गाता मुको
අයිනම් මේක 700 දානවා මෙතන. ගෙවීම් తీරුවේ දානවා විශ්ලේෂණ తీරුවේ දානවා. හරිද? ඇයි අපි එහෙම කරන්නේ? අපි සුළු මුදලින් මොන මොන වියදම් දරලා තියෙන කියලා විශ්ලේෂණය කර ගන්න පුළුවන්. ඇනලයිස් කර ගන්න පුළුවන්. ඒකයි අපි මෙහෙම දාන්නේ. හරි? මෙහෙම අපි දාලා කාල පරිච්ඡේදය අවසන් වුණාට පස්සේ පුතේ අපි මේවා ටික පියවනවා. ඔක්කොම ටික පියවනවා. මෙතන අපි 1000යි. හරි මේක ඉරක් ගන්න නෑ. මේවා පියවනවා. बैलेंस අපි දිනේ දානවා 1යි 31 පාගේ ශේෂය 2යි 1 ඊගේ ශේෂය 4000ක් වෙන. ඔන්න පුතේ 2යි 1 අපි අර වියදම ප්‍රතිපූර්ණය කරගන්න. අපේ වියදම කීයද? 1000යි. එහෙනම් මුදල් වලින් අපි 2යි 1 මුදල් කියලා 1000ක් අපි ලබා ගන්න. අන්න ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ. තේරුණාද? අන්න ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ. अभी ලෙජරේ තියෙනවා අපට ලිපි ඩ්‍රව්‍ය කියලා ගිනුම. අපට ලෙජරේ තියෙනවා ගමන් වේදන් කියලා ගිනුම. ගමන් වේදන් මොකද කරන්න පුතේ? ලිපි ඩ්‍රව්‍ය ගිනුමට 700ක් කරනවා විස්තරේලලා සුළු මුදල් කියලා. ගමන් වේදන් ගිනුම හර කරනවා 300ක් විස්තරේලලා සුළු මුදල් කියලා. අන්න දිස්සතාවන පුතේ. ලිපි ඩ්‍රව්‍ය ගිනුම හර සුළු මුදල් පොත බැර. අන්න දිස්සතාවන යන විදිය. मौलिकम එකතුව ගන්න පුතේ ලිපි ද්‍රව්‍ය වේදන් දවස් 4 විතර දරලා තියන්න පුළුවන් ඒ 4ම එකතුව තමයි අපි එකතරේ ලිපි ද්‍රව්‍ය ගිනමර ගෙන යන්නේ ඒක අපේ කණඳුළු කටහන් කිරීමත් පහසු කරනවා ඒක නේද නැත්නම් මේ 4ම අපි වෙන වෙනම ලිපි ද්‍රව්‍ය ගිනමර ගෙන යන්න ඕනේ නැහැ මේ වෙලාවේ එකතුව තමයි අපි ගෙන යන්න ඕනේ ඊට පස්සේ සුළු මුදල් අග්‍රමේ ප්‍රතිපූර්ණණය කිරීම මං කියන්නේ නිබන්ධනයේ දාලා තියෙන කටහන කියවන්නේ සුළු මුදල් ප්‍රතිපූර්ණණය කිරීම තියෙනවා කොහොමද සුළු මුදල් පොත හර මේ තියෙන්නේ ප්‍රතිපූර්ණණය කරනවා කොච්චරද 1000 වියදම් කරපු ප්‍රමාණය තමයි පුතේ අපි ප්‍රතිපූර්ණණය කරන්නේ සුළු මුදල් පොත හර මුදල් පොත දර තේරුණාද ඔන්නෝම තමයි අපි සුළු මුදල් සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන යන්නේ හරිද දැන් සම්බන්ධ වුණ අය බලන්න අපි සුළු මුදල් ගාණක් හදන් මේ සාකච්ඡා කරේ දැන් තමයි ගාණක් හදන්න යන්නේ අපි දුන්න පළවෙනි නිබන්ධනයේ ටික තමයි තාම සාකච්ඡා කරන්නේ අපිට පහුගිය කාලේ පන්තිර කරගන්න බැරි වුණ හින්දා රයිට් ඉදිරි මාසයේදී අපි මේ මාසයේ ඉදිරි දවස් ටික කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා එහෙම වුණොත් මිගප් මිස් එක්ක කතා කරගෙන පන්තිර සම්බන්ධ වෙන්න අපි පිරිස කෙසේ වෙතත් අපි පන්ති කරමු මොකද අවශ්‍යතාවයේ තියෙන කට්ටිය අපේ ළඟට ආවේ නේද මේ හින්දා එහෙම මේ මාසෙත් කරගෙන යන්න ඕනේ එහෙම නැත්නම් ආයෙ එක්සෑම් කෝල් කරාට පස්සේ බොරුවට දඩි විදියේ මහන්සියනට වැඩිය අපි එදාට එදාට මාස මාසෙට සතියෙන් සතිය සතියට එක දවසක් පන්තිය කරමු. එතකොට නොදැනීම ඔකට්ටිය ගණන් වලට හුරු වෙනවා. හරි? නැත්තම් හර කියන්නේ මොනවද? බැර කියන්නේ මොනවද? ඔක්කොම අමතක වෙනවා. දැන් මොකද අපි වැඩිහිටි කට්ටියනේ. අපිට මේව පාඩම් කරගෙන ඉන්න වෙලාවක් නැහනේ. අපි දන්නවනේ නේද? අපි දෙවල් වල ඔහම තමයි අපිත් රාජකාරී කරනවා. ගෙදර ආවට පස්සේ ගෙදර රාජ්‍ය ගෙදර වැඩ ටික කරනවා. කාර්යාලේ ගියාම කාර්යාලේ වැඩ ටික කරනවා. නේද? ආයේ අපිට මේවා පාඩම් කරන්න කියලා අපිට මේකක් නැහැ. නේද? EB එකක් කියන්නේ ක්ලාස් එකේදී කරගන්න එකෙන් තමයි EB එක ගොඩ යන්නේ. එහෙනම් අපි ඔය පොඩ්ඩක් විවේකසුවෙන් ඉන්න වෙලාවක සෙනසුරාද රැයකට වගේ දාගෙන අපි ෂේප් එකේ සතිය කරලා සැරයක් පන්තිය කරගෙන යමු. රයිට්. ඔකට ගන්න නිබන්ධනේ පුතේ
කුටි කර ගණන් ගන්න එපා right අභ්‍යාසංග පහ හරි අභ්‍යාසංග පහ ගන්න බලන්න පොඩි ගණක් තියෙන අපි එක හදමු බලන්න පසින්දු ව්‍යාපාරේ මාසික සුළු මුදල් අග්‍රමේ රුපියල් 5000 කි දැන් ඔකටි සඳහන් මේ සර් ගන්න හැම ගණකම උදාහරණේ 5000 තියෙන්නේ කියලා ඒක ඉතින් අර මේසිට කියන ඉලක්කමක් ඈ රුපියල් 5000 කි 2020 අගෝස්තු මාසයේ තුලදී සිදු කරන විතර හයන්න වැඩිලා නෑ සුදු කන කියලා තියෙන්නේ සිදු කරන ලද වියදම් ගෙවීම් පහත දැක්වේ 2020 අගෝස්තු පළවන දින ප්‍රධාන මුදල් බාරගරුගෙන් සුළු මුදල් අග්‍රමේ ලැබුණු කියන්නේ 5000 ලැබිලා තියෙනවා අන්න වියදම් ටික තියනවා පල්ලෙහා හරිද හරි ඔකට ඉස්සෙල්ලා සුළු මුදල් ජර්නල් එක රූල් කරගන්නකො හරි सुल मुदाल जेड़ रूल करूल कर अरे वाले गिलाप कंडी के मकान में आए रूल करना है अरे इकल आप ही देखो लोग में कर गान आता है क्या अरे मित्र है ना वहाँ लेबी में नौकरी करो ना लबी मटा दाल मूला सो लेकिन पुत्र संगल पीटो ने एक आते ना इधर पास से दिन है ना दिन है लबी संगल पीटो दिन है विस्तर है कोई भी देखेंगे इधर से गेवी उठी का विश्लेषण दी रुकी अरे संबंध बोर्ड అయితే ఏదర ఒకటి కర్ణవాద నెద్ది కిల మమ దన్నే ఒకటి యాలు కరండు బుల ఒకటి స్టాఫ్ కి ఇన్న కట్టి కరండు బుల ప్రేకెత్ మే అపి ఇగన గన్న అకౌంట్స్ టిక సహ ఫస్ట్ ఇన్ తీనవా హరి ఇహెమ కాట హరి అవశ్యతావ్యత్ తీనవా నం ఏ విషయం ఇగన గన్న అపిల సంబంధ కర గన్న ఇతర అపట ఏవట అదాల విగిత మంతియక్ తకస్ కల్ల దెన్న పులువా సమారిట సమార క్లాస్ వల కరన గొడాక్ అడ్వాన్స్ కరనవా ఇతర సమారిట ఏవట మోద కోమత్ ఒక ఇగన గత్త కనేక్ పున तो विषय बहर राजी कर दिन अभी बहर करनाट मे मगर अमतिकला क्वेश्चन सह अकाउंट असिस्टेंट अकाउंट एग्जाम अप्लाई कर विषय आवरण अवश्य අපට සම්බන්ධ වෙලා ඒවා කරලා දෙන්න පුළුවන් එහෙනම් ඔකට යාළුව හිතවත් වෙනවා නම් චුට්ටක් දැනුවත් කරන්න ඒවට අපි සම්බන්ධ වෙන්න පුළුවන් අපට අපිට දැනට යනවන ක්ලාස් වලට ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ ඒවට සහභාගී වෙන්න ඒවා කඩා බිඳගෙන මගේ ළඟට එන්න කියලා නෙවෙයි සමහරට ඒවටත් ගිහිලා කෙනෙකුට අවබෝධ කරගන්න බැරි කොටස් තියෙන්න පුළුවන් බොහොම සරල මට්ටමේ ඉඳලා කියලා දෙන්න ඕන කොටස් දෙන්න තියෙන්න පුළුවන් ඒ හින්දා ඒවා අපට කියලා දෙන්න පුළුවන් අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා කරන්න අපිට ඒකට ඉන්ඩිවිජුවල් හරි දාලා ඒ අවශ්‍ය කෙනාට ඒ ටික කරලා දෙන්න පුළුවන් හරි හරි මම හිතනවා දැන් රූල් කරගෙන ඉවර ඇති කියලා
එහිඳ ගාන ගමු අභ්‍යාසයේ තියෙනවා පළවෙනි එක 8:1 රයිට් දිනේ 8:1 නේද අග්‍රමේ ලැබුණා කියලා තියෙනවනේ එහෙනම් කොහොමද අපි අග්‍රමේ ලැබුණම විස්තරයට ලියනවා මුදල් මගෙත් එක්කම ලියමු ඈ ඉවරයි නේද රූල් කරගෙන ඉවරයිනේ රයිට් විස්තරයේ මුදල් ලැබිලා තියෙනවා 5000ක් ලැබීම් පැත්තේ 5000යි महाभरपतल विश्लेषण 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 लिपि द्रव्य गमन वियदान आय गाने තියෙනවා लिपि टपल කිරීම يعني टपल ගාස්තුක් තියෙනවා टपल හරි टपल ගාස්තු තියෙනවා සංග්‍රහ තියෙනවා සංග්‍රහ තියෙනවා ඉතින් අපිට තව ටිකක් ඕන වෙයි හරි සංග්‍රහ තියෙනවා තව තියෙනවා මොකද්ද පිරිසිදු කිරීමේ වියදම් පිරිසිදු කිරීමේ වියදම් තියෙනවා මොකක්ද මේ රූල් කියලා ගහන්න ඕන ලස්සනට පිරිසිදු කිරීමේ වියදම් තියෙනවා හරි 8:2 ලිපි ද්‍රව්‍ය අරන් තියෙනවා එහෙනම් අපි විය විස්තරයට ගිනා ලිපි ද්‍රව්‍ය හරි වවුචර් අංකය දීලා තිබ්බොත් පුතේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ එකක් හරි වවුචර් අංක 1 ගෙවීම තියනවා කොච්චරද 400ක් එහෙනම් අපි ගෙවීම තීරුවේ දානවා 400 ඒත් එක්කම අපි ලිපි ද්‍රව්‍ය විශ්ලේෂණ තීරුවටත් දානවා 400 ඔච්චරයි මේ කරන වෙලාවේදී අය ලෙජරේට ලෙජර දිනුම් වල කිසිම දෙයක් සටහන් කරන්න යන්නේ නැහැ අපි ක්‍රෝම් කරන්න මොකද්ද මූලාශ්‍ර ලේඛන වලින් ගණදෙනුව හඳුනාගත්තා මූලික පොතේ තමයි අපි සටහන් කරන්නේ දැන් මූලික පොතේ තොරතුරු ටිකේ සාරාංශය තමයි අපි ලෙජරේට පිටපත් කරන්න ඕනේ හරිද? හයි. මෙතන නිකන් පැහැදිලිනේ. ලිපි ද්‍රව්‍ය ගමන් වේදන් තැපැල් සංග්‍රහ පිරිසුදු කිරීම. විශ්ලේෂණ තීරු ටික එහෙම. 8:2 ලිපි ද්‍රව්‍ය ගත්තා වවුචර් අංක 1 ගෙවීම 400යි. විශ්ලේෂණ තීරුව 400යි. ලිපි ද්‍රව්‍යයට. ඊළඟට 8:3 8:3 කියන්නේ කොහමද? ආ ගමන් ගාස්තු කියවල තියෙනවා. විස්තර తీරුවේදී යන්නේ ගමන් ගාස්තු වවුචර් අංකය 2 කොච්චරද රුපියල් 300ක් ඉලක්කම් බලන්න වැරදිලා නම් කියන්න මට රුපියල් 300යි එහෙනම් ඒක අපි දාන්නේ ගමන් වියදම් විශ්ලේෂණ తీරුවේ දානවා ඒ කෙලින්ම 300යි හරි ඊට පස්සේ 8:5 විශ්ලේෂණ తీරුව තැපැල් එක තෝරලා අපි දානවා 350යි 8:8
মুদ্রাই লিপি নিয়ম খাবার কেন কেন লিপি খাবার ইরবাসে আটাই পাহালব পিরিসুগিরিমে দ্রাউয়ে পিরিসুগিরিমে দ্রাউয়ে আরান্তিন ভাউচার সংখ্যা 6320 ඒ අපි දානවා පිරිසිදු කිරීමේ කියන විශ්ලේෂණ තීරුවට හරි බොහොම දේසි අමාරු නෑ ක්‍රමවේදය තමයි අපි අල්ල ගන්න ඕනේ ක්‍රමවේදය හරියට ඉගෙන ගත්තොත් අපට ඕනම ගණන හදාගෙන යන්න පුළුවන් ගණන් අටපාඩම් කරලා හරියන්නේ නෑ ක්‍රමවේදයයි වැදගත් වෙන්නේ ක්‍රමවේදය හරි එඳ කටපාඩම් කරාට හරියන්නේ නෑ ක්‍රමවේදය හරි ඊළඟට අටයි 17 නයිමියකට ගෙවුවා කවුද ඉන්ද්‍රසිරි නම ලියන්න ඉන්ද්‍රසිරි අන්න එහෙම ගෙවණේවා වවුචර් අංකය කියද 7 ගෙවීම් තීරුවට දානවා 800යි ඒව තමයි මෙතන අපි ලියන්නේ ලෙජර් ගිනුම් කියලා අපි තීරුවක් ගත්තේ ලෙජර් පිටුව නෙවෙයි ලෙජර් ගිනුම් කියලා ගත්ත එකක් මතකද අන්න ඒකල දාන්න लिपि गोनु कवर लिपि गोनु कवर पौचरां के आटे इकसीय पना है अन्ना लिपि ड्रावे वाले तीन गणांग वाले आटे जब शुरू में दालों ने लिपि ड्रावे गांडे नहीं नहीं हैं लिपि ड्रावे मारो तीन गणांग में तीन हर लिपि गोनु वैसे बात का आज तो लिया गया हमारे बोर्ड एक इतना दिवाली आ गया अटाई इसी तरह का बात का आज तो देसी अनुवाद දරලා තියෙනවා අපි ගෙවලා තියෙනවා 290 හරි 290 ගෙවලා තියෙනවා එහෙනම් ගමන් වේදන් එක දාගන්න 290 ගමන් වේදන් එක දාගන්න 290 EB එක වැඩගත් ළමයි දැන් ගොඩක් කට්ටිය වච්ච සලකන්නේ නැහැ ඒ වුණාට ප්‍රොමෝෂන් වලට ගියාම නේද වැටුප් පරදක හම්බෙන්නේ නැහැ වැටුප් පරදක හම්බුන්නේ නැහැ කියන්නේ ඔකටගේ බේසික් එක වැඩි වෙන්නේ නැහැ बेसिक के वैटी उन्ने क्या ने वक्त टेके तेरु लेबी मुझे टेक बाला पान लोड ने कागज तो बेसिक के बाला लेने ओटी का कागज तो बेसिक के बेस करेगा ना तमा अपने ओटी का कैलकुलेट करने ये वाके देवल लापर लापर मराप प्रसार गोड़ा कपटा अहिमी वे नमा में ईपी फेल में महिंदा हर दे ईपी फेल ने हिंदा मुकदमे ने इंक्रीमेंट आपड़ लेबी ने ने वैटू पार्थ के लेबी ने ने इंक्रीमेंट प्रमोशन ने कर बाला पान वा इट पास आप जूनियर वे नमा इंक्रीमेंटिया තමන්ගේ වෘත්තීයමය සුදුසුකමක් මේ EB එකක් කියලා කියනවා. හරි එහෙනම් ඒව කොටක ඉදිරි ගමකට වැදගත්. එහෙනම් මේවා සුර කොට තකන්න එපා. නේද? බොහොම සරල ගණන් කීපයක් තියෙන අපි ඒව හදාගත්තට පස්සේ ඔකටින පැට්‍රිස් එක තමයි වැදගත් වෙන්නේ. පැට්‍රිස් එක. නේද? දැන් අපේ ලංකා ක්‍රිකට් ටීම් එක ගත්තොත් එහෙම 10 දෙනෙක් 15 දෙනෙක් ටීම් එකකට තෝරගන්නේ මේ 20ක විතර 20ක තියෙන සංචිතයක් හදාගන්නේ. ක්‍රිකට් ගහන්න දන්නේ නැති කට්ටියද? ඒ ළමයි ඉස්කෝලේ යන කාලේ ඉඳලා 10න් පහල 11න් පහල ඉඳලා දිගටම ක්‍රිකට් ගහපු කට්ටිය තමයි ටීම් එකට තෝරගන්නේ. ඒක තෝරගත්තාද ඉතින් ඒ කට්ටිය සංචිතයේ ඉන්නකම් මොකද කරන්නේ? ප්‍රැක්ටිස් කරන එක තමයි කරන්නේ. ඇයි ඒ? ක්‍රිකට් ගහන්න දන්නේ නැතුවද? නේද? මේ වනිදුලා බෝල් කරන්න දන්නේ නැතුවද ඒ කට්ටිය නෑ. ඒ කට්ටිය හැමදාම ප්‍රැක්ටිස්. ඇයි ඒ? ආ පුහුණුව තමයි තමන්ගේ කුසලතාවය වර්ධනය කරන්නේ. වෙනවද? කොච්චර දක්ෂ කෙනෙක් වුණත් එයාගේ පුහුණුව නැති වුණොත් එයාට පුරුදු රිද්මෙට එන්න බැරි වෙනවා පුරුදු දක්ෂතා අතරට එන්න බැරි වෙනවා තේරුණා ඒ හින්දා ඔකට කියත් එහෙම ඔකට කොච්චර එකවුන්ටින් වල දක්ෂ වුණත්
ක්ලාස් එකේදී කොච්චර හොඳට ගණන් හදුවත් ඔයාගේ ප්‍රැක්ටිස් එක තිබ්බ නැත්නම් ඔයාට විභාගෙට ගිහිල්ලා හරියට ඔයාගේ කුසලතාවය ඉගෙන ගන්න බැහැ. කලස් පෙන්වන්නද බැරි වෙනවා. එක්සෑම් එකට මුහුණ දෙන්න බැරි වෙනවා. හරි ඒ හින්දා හොඳට මතක තියාගන්න දැන් මේ රෙකෝඩින් එක ඉන්න කට්ටිය විතරක් නෙවෙයි කියන්නේ රෙකෝඩින් එක අහන කට්ටියට අහන වෙලාවෙදී මේවා දැනගන්න කියන්නේ. රයිට්. ඊට පස්සේ අපි ගමු 8:25 පිරිසිදු කරන්නන්ට ගෙව්වා 500යි. ආ දියා ගන්න 8:25 දිනේ පිරිසිදු කරන්නන්ට ගෙව්වා වවුචර් රංකේ 10 වටිනාකම 500යි. කොහෙද අපි ලියන්නේ ඒක විශ්ලේෂණ තීරුව. පිරිසිදු කිරීමේ විශ්ලේෂණ තීරුව. පිරිසිදු කිරීමේ විශ්ලේෂණ තීරුවට. හරි. ඒ විදිහේ දාගන්න අගෝස්තු මාසේ 28 සංග්‍රහ වියදමක් තියෙනවා. අගෝස්තු මාසේ 30 පෑන් පැන්සල් ගෙනත් තියෙනවා. ඒ දෙකක් දාගන්න ඔය විදිහටම. එකලා එකතු කරන්න යනවා මම ඒ ටික කියලා දෙන්න. 28 සහ 30 ගණන් ටික සටහන් කරගන්න. ගැටලුවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න ඕනේ. ඉන පාඩම් බොහොම වැදගත් පාඩම බැංකු සැසඳුම හයි ගොඩක් ළමයිට හදන්න අමාරු ගානක් බැංකු සැසඳුම කියන එක හයි ඇත්තට මම අද පන්ති කරාදිත් ඉතින් දැන් නිලක්ෂි මිසිත් ඉල්ලුවා ළමයිට පන්ති කරලා දෙමු ආය මේක ගොඩක් අල්ලරින්නේ ඇයි කියලා අපි මේ ඉතුරු විච්ච පන්ති යන්න කරන්නේ නේ අපි මාසේ පන්තිය දවස් 3ක් කරලා තිබ්බා එකපාරේ EB exam කල් ගියක් වින්ද එහෙම නතර වුණා වැඩි ඒතර ඒ ගිය මාසෙට අදාළ इतर पंक्त मेरे मंगे गुड़क अद संबंध वे कि मोहर हेतु संबंध अरबदेवस्त मे गाने पस्त पटंगा बैंक शस्तुम पाड़ हरव वेदगा हरव मुल्टी हरी अलगतने बैंक शस्तुम गणंग हदंकी हम अमार मे रिकॉर्डिंग हरी आलू अंड बलंकी अंत ये बैंक शस्तुम पाड़ अहगंड ओणिंद हरिदे आलू दूप हरी और हरी मेसेज रिकॉर्डिंग बलं बैंक शास्त्र गणंग सत्यवर्ति हजन संग्रह अलिया दिन अटाई विसी अट विस्तर तीर्वे संग्रह वौचर अंकेह वटिनाकम हयसी अपनाई बलंड संग्रह तीर्वे तीन इतने दंड हयसी अपनाई लेसी दिन अटाई की है दिन अटी विस्तर तीर टैन टेन्सल वाउचर अंके गेवीन तीर दिशी विशिप दिशी विशिप जनप्रिय इलाकमी वस्तु दिशी विशिप दिशी विशिपीन आई जनप्रिय इलाक दिशी विशिप अभी दान लिपिड्रेट दिशी विशिप हरिद लंका हरियाणे लंका सिस्टम हरियाणा लंका अध्यापन क्रम सामे मतलब पीड़ी मतलब अध्याप विभाग विषय निर्देश लंका एलेवलमा विश्वविद्यालय अध्यापन अत्यमाई वैद्य अध्यापन इंजीनियर अध्यापने अध्यापन लंका पौगिकाल मगे वेडकर मट मम पंत संबंध इलामया नमेकन मटत आवृत्ता मे मालदीव सह दुबई वाल होटेल कंपनी हेड ऑफिस अकाउंट ब्रांच की थी अब कोला मैक्स अब मैया मैक्स धनम सह मुनवार गिहिलगन अकाउंट ब्रांच के एम किसी लेवल आवे अब याट इतनी यहाँ प्रमोशन गंड हेतु तो मे आट अकउंटिंग पेपर क्वालिफिकेशन अरे इट पास
චීෆ් චීෆ් එක්සෙකියුටිව් කියවලු ඔයා ලංකාවෙනේ වා අඩුම ගන්නවා ඒ ලෙවල් ක්වොලිෆයිඩ් කියන්නේ account field එකේ accounts වලින් එක ඒ ලෙවල් කරගෙන ඉන්න කෙනෙක්. ඒතර මම වාට ඊළඟ ප්‍රොමෝෂන් එක දෙන්නම් කියලා. හරිද? කියන්නේ accountant වගේ එතන. හරිද? hotel field එකේ ඊළඟ ප්‍රොමෝෂන් එක. ඉතින් ඊට පස්සේ යා ඕම් මොහරි යාළුවෙක් කරා මේ මට සම්බන්ධ වුණා. ඊට පස්සේ අපි බහුගේ කාලේ යාට zoom එක අහනා. යා ඩුබායි සහ මාලදිව ඉන්නකොට තමයි මාරුවේ මාරුවට ඉන්නේ. अवश्य बेसिक පුරුද්ද දින ඔය කට්ටියට EB කරනවා වගේම තව ඔය account සහ සම්බන්ධ EB ඉගෙන කට්ටියට අපි classes කරනවා සහ A levels කරනවා මම A levels O levels වටේක වගේ professional කට්ටියල කරනවා ඊට පස්සේ ඔය කට්ටිය වගේ water board එක කට්ටිය ඉන්නවා ඊට පස්සේ තව සංස්ථා මණ්ඩලවල කට්ටියට exam ඒවා අපි කරනවා හරි ඒ හින්දා එහෙම මොනාරි තියෙනවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යන්න පුළුවන් හරි මෙන්න මෙහෙමයි වෙන්නේ වැඩි බලා ගන්න අපි මොකද කරන්නේ हरिके හරදා 725යි. ලිපිද්‍රව්‍ය එකතු කරාම වෙනවා 775යි. ගවන්නේ දැන් එකතු කරාම වෙනවා 590යි. තැපැල් ගාස්තු වෙනවා 910යි. වැඩි නම් කියන්න 910යි. සංග්‍රහ වේදන් වෙනවා 930යි. පිරිසුදු කිරීම වෙනවා 820යි. ලෙජර් පිටු වෙනවා 800යි. හරි. කොහොම අගයන් ටික දාලා මේ ගෙවීම් තීරුව පියවන්නේ නැහැ. මේ විශ්ලේෂණ තීරු ටික විතරක් අපි ඉරි දෙකක් ගහලා පියවනවා. හරි. මේක අපි පියවනවද? නැහැ. හරි. ඔතෙන් දෙකක් කරගන්න. අද්දාලා හරි ඊළඟට අපි කරන්නේ මෙතන එක රූලක් විද තියලා අපි ආයකතු තීරුවක් ගන්නවා ඒ ගෙවීම් තීරුවට විතර ඒකෙන්ම අපි ලැබීම් තීරුවෙත් එකතු තීරුවක් ගන්නවා හරි ඊළඟ ලැබීම් පැත්ත අපි 5000කට ලැබිලා දිනන අපි ඒක ගන්නවා අර සාමාන්‍ය ගිණුමක් පුරණය කරනවා වගේම තමයි 500 මේ දෙක සමානව තියෙනුනේ 5000 දැන් ඊට පස්සේ බලනවා අඩුව කොච්චරක්ද කියලා කොච්චරක් අඩු වෙනවද 5000යි 4825යි අඩු කරලා ගන්න අඩදා 4825යි කොච්චරද දෙන්නේ 175ක් නේ ලෙල්ලටම වියදම් කරනවා අපි ශ්‍රී ලංකාව වගේ නේ කතිය හත්ත පහයි අපි ඒකට කියනවා මොකද්ද
আটাই পিয়ার দৃষ্টি কাজে আটাই মাসে মাথা কাপনে শেষে শেষে পাহালটা গেনে গিয়া শেষে পাহালটা গেনে গিয়া তাই মা দিবে শেষে পাহালটা গেনে গিয়া নামে এক দিনে এটা শেষে ইদিরিয়েট গেনাওয়া একসিয়ে হত্তে পাহান ধরুন একসিয়ে হত্তে পাহান একসিয়ে হত্তে বেনে একসিয়ে হত্তে পাহান ইটা বাচ্চে মগদ করান্নি আই প্রতিপূর্ণ এক করলা বালম কমদ করান্নি দহায় আই এক সরি নামে আই এক মুদাল পচরা প্রতিপূর্ণ করনাদে ஹாரதாஸ் அட்டசிய இசிபாய் மே வியதமட அதால பிரமாணத்தமா பிரதிபூரணே கரன் மே கேனே மே கேலி வியதமட அதால பிரமாணத்தமா அப்ப பிரதிபூரணே கரன்னி பேதிருது ஹரி அனாரி அபேஜ்லா வெத்திரணம் தம்ம விசதம் கண்ட மொகத அப்ப இதிரேதி நிபந்தரோல தானோ தம் மே சுரு முதல் கணம் முதல் பொத இட பாஸ்தே பேங்கு கினும ஹரி அது மெய் பகானே மெய் ஹத்தர் ரைட் ஒகட்டிய சம்பந்த வேணும்னா மெய் மாசம் இதுல நிருக்ஷ மிஸ் சம்பந்த கரகாண்டு சா குரூப் கரமான மெசேஜ் கதாண்டு அப்பி எத்தப்பட்டு செனசுராதா ஹவசட வகே தாலா மெய் மாச கிளாஸ் டிக்கு கரகம் செனசுராதா சுர ஒகட்டிய ஃப்ரீனி செனசுராதா வெடகல்ல வருவ கடகரல இல்ல இருதரையட தாண்டுல இருதரையி நீ ஆய ஒகட்டிய மண்டே வெரடையண்டா தோன்னி மேதே செனசுராதா பொண்ட ஹவச வெடகராட பஸ்தே ఇరుదా సేను సోద రావణ గంటిక సిటియా తౌలక్ మేని ఇరుదా ఫ్రీని ఐ ఇంద ఏమ కరం హరి పుతే ఐ పంకో పుతా కొడ గణం గండవై కబడ పురుదుర కియవెన్నే హరి అపి ఏనా మా హితరా మేక గెటలు వస్తా తివేతి పెహదిలి అతి కేలా మేక అపి తమ గణం హదనవా ఇదిరి నిబంధనల దాళ దినవా మే గణం రైట్ తోర దవసర హమదయమ హేమ పాడమగి మేక గణం హదనవా ఇక గణ గాని హదనవా దన్ థియరిటిక ఇక గాన గాని హాజరు అది కదా ఒకటి శేష పిరిక్సుమ వినగా ఇక గాండోని దెన్ అపి మే మూలిక పొట్టిక తమా కరాన్ శేష పిరిక్సుమ వినగా ఇక గాండోని హరి శేష పిరిక్సుమ అవసాన గిరుముక్త దండ తీనోని వెలందహ లాభ గిరుమ శేష పిరిక్సుమ అదండోని శేష పత్ర ఏటికి అపి ఇక గాండోని థియరీ విధి హరి మేకేం పత్తి తమ ఏవ అపి ఇక గాండ బ్యాంకు సరస్వతి ఇవర కరలా వేరది నివేరది క్రీమ్ కరలా මොකද එතකොට ඒක හොඳට අපිට ගැටලු නිගාකරණය කරගන්න පුළුවන් තියෙන ගැටලු ටික නැතු රෙකෝඩින් එක ඇහුවා කියලා ලොකු අර හදිස්සිය අත්‍යවශ්‍ය දෙයකට යන්න වෙලා හදිස්සියේ පන්තියට සහභාගී වෙන්න බැරි වුණොත් රෙකෝඩින් එක අහනවා මිසක්කා මම ඔය රෙකෝඩින් දෙන්න කැමති වුණෙත් නැහැ නමුත් අර මේ දවස්වල කරන් ප්‍රශ්න හින්දා නිලුක්ෂ මිස ඉල්ලපු හින්දා තමයි රෙකෝඩින් එක දෙන්න මං කැමති වුණේ හරි මේ මොකද රේහෙම දෙන්න පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ මේ ඒක බලන්න පුළුවන් කියලා ළමයි නතර වෙනවා කියලා රෙකෝඩින් එක භාගයක් බලනවා තේ එක බොන්ඩ් වෙනවා අන්තිමට අමතක නැහැ රෙකෝඩින් එක බල බල කියන්නේ ඒතර වැඩක් නැහැ නේද අපි උගන්නන එකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කට්ටිය හරි එහෙනම් රෙකෝඩින් එක බැරිමමක් බලන්න තියාගන්න එහෙම රෙන්ඩ සාමාන්‍ය එක ඔකට්ටිය පන්තිර සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න ඕනේ හැම වෙලේම හරි ప్రకాశనే
රයිට් බැංකු සැසඳුම් ප්‍රකාශනය. මොකද්ද ළමයි බැංකු සැසඳුම් ප්‍රකාශනය කියලා කියන්නේ? නැත්තම් බැංකු සැසඳුම කියලා අපි මොකද්ද කියන්නේ? බැංකු සැසඳුම කියලා කියන්නේ මොකද්ද? දැන් අපි කිව්වා ව්‍යාපාරයක් කොහමද? එයාගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යනකොට මුදලින් පමණක් ගණන්දුණු කරලා ඉවර වෙන්න බෑනේ. නේද? මුදලින් පමණක් ගණන්දුණු කරලා ඉවර කරගන්න බෑ. එහෙනම් මොකද්ද මේ කට්ටිය කරන්නේ? මේ කට්ටිය මුදල් ගණන්දුණු කරනවා අමතර අමතරව මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? ජංගම ගිණුමක් ආරම්භ කරනවා. ජංගම ගිණුමක් කිව්වේ? ජංගම ගිණුමක්. චෙක්පත් තරහා ගණන්දුණු කරන්න පුළුවන් ගිණුමක්. නේද? ජංගම ගිණුමක්. එතකොට ජංගම ගිණුමකින් මොකද්ද කරගෙන යන්න පුළුවන්නේ? ඒක ව්‍යාපාරයේ තියෙන ගෙවීම් නැත්තම් ව්‍යාපාරයේ තියෙන මුදල් වගේ ගෙවීම් සඳහා යොදා ගන්න පුළුවන් දෙයක්. චෙක්පත් තරහා ගණන්දුණු කරනවා කියන්නේ. ආ ඒක තමයි ජංගම ගිණුම කියලා කියන්නේ. හරිද? අන්න ඒතකොට මේ ජංගම ගිණුම හරහා ගණන්දුණු කරද්දී ඒකේ ගණන්දුණු සිදුවීමේ නිවැරදිතාවයේ සලකා බලන්න තමයි අපි බැංකු සැසඳුම හදන්නේ. සහ චෙක්පත් මගින් සිදු කරන්න පුළුවන් වංචා දෝෂණ වළක්වා ගන්න තමයි අපි බැංකු සැසඳුම පිළියෙල කරන්නේ. තේරුණාද? හරි. යම් නිබන්ධනයක නිබන්ධනයේ දෙනවා බැංකු සැසඳුම කියලා මාතෘකාව. තිරා ව්‍යාපාරයේ මුදල් ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග අසමාන වීමට හේතු අනාවරණය කර ගැනීම සඳහා පිළියෙල කරන ප්‍රකාශනය බැංකු සැසඳුම් ප්‍රකාශනයයි. රයිට්. ඔයා උතර මෙහෙම හදාගන්න මොකද බැංක මුදල් ගිණුමේ කියන එකට එතන ඕනම් වරහන්න දෙ දාගන්න බැංකු ගිණුම කියලා. රයිට්. බැංකු ගිණුම කියලා. ඔක මොකද යම් අවස්ථාවකදී වර්තමානයේ වෙනකොට මුදල් පොත සහ බැංකු ගිණුම කියන්නේ එකක් විදිහට තමයි හදන්නේ. රයිට්. නමුත් ඔකට එක පරණ පේපර් වල පේපර් ඒ පරණ පේපර්ස් තියෙන කාලෙදී මුදල් පොත සහ බැංකු ගිණුම කියලා දෙකක් ව්‍යාපාරවල නඩත්තුන. වර්තමානයේදී බැංකු ගිණුම සහ මුදල් පොත කියලා දෙකක් නැහැ. දෙකම එකම ගිණුමක් තුල තමයි හදන්නේ. ඒක දෙකම එකම මූලාශ්‍ර ලේඛනයක් මූලික පොතක් විදිහට තමයි භාවිතා කරන්නේ. එහෙනම් පරණ පේපර්ස් ඔකට්ටිගේ පරණ පේපර්ස් වල ගණන් අපි හදන හින්දා එතන බැංකු ගිණුම කියලා අපි වෙනම කතා කරනවා. හරිද? කොහොම හරි ඔතෙන්දි වෙන්නේ මෙහෙමයි. මම සරලව කියලා දෙන්නම්. රයිට්. අපි සටහනට ගියෙමු සටහන කියවගෙනමු. පිළියෙල කරන ප්‍රකාශනයේ බැංකු සැසඳුම් ප්‍රකාශනය. ඒ කියේ මොකද්ද? ඒ කියේ මෙහෙමයි. දැන් අපි එදා මම පැහැදිලි කරා නේද? අපි මෙහෙම මම බෝල්ඩ් එක දෙකට බෙදලා මේක මම පැහැදිලි කරාද කියලා කියන්න පොඩ්ඩක් කවුද අපේ විරාණි මිස් මගේ දැන් දිගටම පන්ති ඉදපින්දා මම පැහැදිලි කරා නේද? මෙතන මගේ ගිණුම මේක මගේ ව්‍යාපාරයේ පැත්ත මේ පැත්ත බැංකුවේ පැත්ත කියලා අරගෙන අපේ බැංක් ව්‍යාපාරයේ මුදල් පොතයි නේද නැත්නම් ව්‍යාපාරයේ බැංකු ගිණුමයි බැංකුවේ අපි හිතමු මේක BOC එක කියලා BOC එකේ ඇතුලේ accounts තියාගන්න විදියයි මම කියලා දුන්නා විරාණි මඩත් දැන් මතක නැහැ ගොඩක් කල්නේ අපි class එක ගොඩක් hold වෙලා හරි මම ඒක ආයෙ කියලා දෙන්න ඔය කියන්නේ මෙන්න මේ වගේ කාරණා. දැන් බැංකුව කියන්නේ ව්‍යාපාරයක් නේද? බැංකුව ඇතුලේ වෙනම මුදල් මේ මොකද්ද? ගිණුම් කට්ටලයක් තියෙනවා. නේද? බැංකුවේ ස්ටාෆ් එකක් ඉන්නවනේ account හදන. يعني සාමාන්‍ය මේ කවුන්ටර් වල ඉන්න කට්ටිය නෙවෙයි. ඇතුලේ බැංකුව ඇතුලේ ස්ටාෆ් එකක් ඉන්නවනේ. ඒ කට්ටිය බැංක එකේ account හදනවා. හරිද? දැන් බැංකුවෙත් ලාභ ලාභ ගිණුමක් හදනවනේ ඒ කට්ටියගේ ව්‍යාපාරේ ලාභය හොයාගන්න. අයිනකට ඒ කට්ටියගේ ව්‍යාපාරයට අදාළ බැංකුව කියන ව්‍යාපාරයට අදාළ වෙනම ගිණුම් සෙට් එකක් ඒ කට්ටිය හදනවා. හරිද? දැන් අපේ ව්‍යාපාරයේ අපි ගිහලා මුදල් පොත තියෙනවා මෙතන. ශේෂයක් තියෙනවා අපේ ළඟ. අපි ගිහිල්ලා අපේ මුදල් බැංකුවේ තැන්පත් කරලා ගිණුමක් ආරම්භ කරනවා. නේද? බැංකුවේ තැන්පත් කරලා ගිණුමක් ආරම්භ කරනවා. මේක මුදල් ගිණුම අපි වෙනම ගමක බැංකුව ගිණුම කියලා පැහැදිලි කරගන්න. බැංකු ගිණුම. ඔන්න අපේ ළඟ තියෙන මුදල් අපි 1000ක් දාලා බැංකු ගිණුමක් ආරම්භ කරනවා. එහෙනම් අපේ මුදල් අඩු වෙනවා. මුදල් පොත බැර වෙනවා බැංකු කියලා. අපේ ළඟ තියෙන බැංකු ගිණුම හරගන්න. එතකොට මේ බැංකු ගිණුම අපි තියාගන්නේ අපි බැංකුවත් එක්ක කරන ගනුදෙනු ටික සටහන් කරගන්න. හරිද? ඒ හින්දා
අපේ මුදල් අඩු වෙලා අපි බැංකුවේ තැම්පත් කරද්දී අපේ ළඟ තියෙන බැංකු ගිණුම අපි හර කරගන්න. ඇයි ඒ? මේ බැංකු ගිණුම කියන්නේ අපේ ව්‍යාපාරයට වත්තම. ඒකයි. ඇයි ඒ? මුදල්ම තමයි අපි බැංකුවේ කියලා තැම්පත් කරන්නේ. කියන්නේ මුදල් වල තියෙන තවත් ස්වරූපයක් තමයි බැංකු කියන්නේ. ඒ හින්දා අපි බැංකු ගිණුම හර කරනවා මුදල් කියලා. ඔන්න බැංකුවේ තැම්පත් කරා. ඔන්න අපි තැම්පත් කරද්දී අපේ පොත්වල සටහන් කරගන්න විදිහ. අපි බලමු ඕක කොහොමද BOC බැංකුවේ පොත්වල සටහන් කරන්නේ කියලා. බැංකුවේ තියෙනවා මුදල් පොත. ඒකෙත් ශේෂයක් තියෙනවා මේ වෙනකොට. බැංකුවේ තියෙනවා අපේ ව්‍යාපාරයේ නමින්. අපේ ව්‍යාපාරය අපි ගමුකෝ X ව්‍යාපාරය කියලා. X ව්‍යාපාරය. බැංකුවේ පොත්වල තියෙනවා X ගේ ගිණුම කියලා. X ගේ ගිණුම. එතන අපේ ව්‍යාපාරයේ නමින් ගිණුමක් තියෙනවා. දැන් තවත් පැහැදිලි කරලා තෝ කට්ටිය කියලා බැංකුවේ ගිණුමක් හදෙන් ඕපෙන් කරාම ආට පාස්පොතක් හම්බෙන්නේ. ආයේ පාස්පොතක් විතර දෙන්නේ මොකද්ද? මෙන්න මේ X ගේ ගිණුමේ print එකක් දෙන්න යනවා. තේරුණාද? හරි. දැන් බැංකුව පැත්තට මං එනවා. දැන් බැංකුවේ කොහොමද සටහන් කරන්නේ? බැංකුවට මුදල් ලැබෙනවානේ. එතකොට බැංකුවේ මුදල් රැඩි වෙනවා. එහෙනම් අපි දන්නවා මුදල් කියන්නේ වත්කමක්. මුදල් රැඩි වෙනකොට මුදල් ගිණුම හර වෙන්න ඕනේ මුදල් පොත. කාගෙන්ද ලැබෙන්නේ? X ගෙන්. X ගේ ගිණුම. X ගේ ගිණුම බැර වෙනවා 1000 මුදල් කියලා. බැර. බලන්න ඔයාගේ බැංකු පොතේ ඔයා තැම්පත් කරන දේවල් බැර කියලා නේද වැටෙන්නේ. හොඳට බලන්න දැන්. දැන් නෙවෙයි ක්ලාස් එක ඉවර වෙලා ඔයාගේ බැංකු පොත අරගෙන පාස්පෝර්ට් අරගෙන බලන්න තීරු දෙකක් තියෙනවා නේ ඒකේ. හරබැර කියලා. ඒකේ ඔයා ඩිපොසිට් කරන සල්ලි ඔක්කොම වැටෙන්නේ ඒ පාස්පෝර්ටේ දර තීරුවේ. ආ මේ ඒ කියන්නේ මේ දර පැත්තටම ඔය දර තීරුවක් කියලා එකක් දාලා තියෙනවා. X ගේ ගිණුම බැර වෙනවා. ඇයි මේ X ගේ ගිණුම පුතේ ව්‍යාපාරයට වගකීමක්. සෝරි බැංකුවට වගකීමක් මේක. ඇයි ඒ? X ඉල්ලපු වෙලාවක මේ සල්ලි ටික දෙන්න ඕනේ අපෝ. අනුන්ගේ සල්ලි බැංකුවේ තියන් ඉන්නේ. අපේ සල්ලි තමයි බැංකුවේ තියන් ඉන්නේ. ලංකාවේ ජොබ් එකක් නැතු යන අයියේ මිනිස්සුන්ගේ සල්ලි තියන්නේ නැතන් වල. ඉතින් ඒව වගකීමක් ඒ කට්ටිය. ඉල්ලපු දවසක දෙන්න ඕනේ. ඒ හින්දා ඒ කට්ටියට වගකීමක් ඉඳා මේ ගිනුව බැර වෙනවා. ඔකටි දන්න වගකීම් වැඩි වෙනකොට වගකීම් ගිනුව බැරයි වෙන්නේ. මතකයි නේද අපි කරා ඒවා. හරි. ඔන්න එනවා අපි බැංකුවේ තැම්පත් කරද්දී ඔන්න සටහන් කරපු විදිය. මේ අපේ ව්‍යාපාරයේ පොත්වල මේ බැංකුවේ පොත්වල. ඔන්න අපි රුපියල් 500ක චෙක් එකක් ලියනවා. චෙක් එකක් ලියලා අපි සල්ලි ගන්නවා. සල්ලි ගන්නවට මොකද වෙන්නේ? චෙක් එකක් ලියද්දි බැංකුවේ වටිනාකම අඩු වෙනවා. අපි රුපියල් 100ක චෙක් එකක් ලියුවා. බැංකුව බැර වෙනවා. අපි චෙක් එක ලිව්වේ B කියන පුත්‍රයාට. B ගේ ගිණුම හර වෙනවා අපේ පොත්වල. B කියලා බැංකුව ගිණුම බැර වෙනවා. ඔන්න අපේ පොත්වල. B ගිහිල්ලා ඔක ලංකා බැංකුවට දානවා චෙක් එක සල්ලි ගන්න. සල්ලි ගත්තට පස්සේ අපි B ට ගෙවනවා. 100ක් ගෙවනවා කියන්නේ පුතේ බැංකුවේ මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක් අඩු වෙනවා නම් ඒක බැර කරනවා. කාගේ ගිණුමෙන්ද ගෙවන්නේ? X ගේ ගිණුමෙන් ගෙවන්නේ. එහෙනම් X ට බැංකුව 1000ක් දෙන්න තියෙනවා. ඒකෙන් 100ක් ගෙවනවා කියන්නේ බැංකුවේ වගකීමක් අඩු වෙනවා. වගකීම් අඩු වීම වගකීම් ගිණුම හර බලන්න ඒක ලස්සනට ගැලපෙන විදිය. වගකීම් අඩු වීම වගකීම් ගිණුම හර මුදල් කියලා. අන්න X ට බැංකියල් දෙන්න තියෙන්නේ 1000යි. 1000 නෙවෙයි 900යි. X ගේ බැංක X ව්‍යාපාරයේ පොත්වලත් වෙන්නනවා. බැංකුවේ අපේ දැන් තියෙන්නේ කීයද? 900යි කියලා. 1000න් 100ක් ගියාම 900යි. බැංකුවෙත් ඕක පෙන්නනවා. අන්න ඕක තමයි ජංගම ගිණුමක් ආරම්භ කරපු ව්‍යාපාරයක් සහ බැංකුවක් අතර තියෙන ක්‍රියාවලිය. මුදල් තැන්පත් කිරීම සහ ආපසු ගැනීම අතර. يعني චෙක්පත් තැන්පත් කිරීම සහ චෙක්පත් ආපසු ගැනීම සම්බන්ධයෙන්. එතකොට අපිට දැන් ඔය බැංකු ප්‍රකාශනයේ කියන්නේ මොකද්ද? අපි බැංකු සැසඳුම හදන්න ඕනේ. මේ නිබන්ධනයේ පළවෙනි වාක්‍යය කියන්නේ මොකද්ද? ඔන්න ඕක. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මේක ඈ මම කියන්නේ බැංකු ගිණුම කියලා දාගන්න කියලා. බැංකු ගිණුමේ ශේෂය
දැන් මේක ශේෂ කරොත් එහෙම අපිට පුතේ කීය දෙන්නේ 1000යි 1000යි 900 ශේෂ වෙනවා 900 මේක අපි තුලනේ කරොත් ඒත් වෙනවා ශේෂය අපට 900ක් වෙනවා ශේෂ වෙනවා 900 එහෙනම් මේ අපේ මුදල් පොතේ තියෙන බැංකු ශේෂය අපේ පොත්වල තියෙන බැංකු ගිණුමේ තියෙන ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය ඒ කියන පුතේ බැංකුවේ අපේ නමින් තියෙන ගිණුම මේ ගිණුම තමයි පුතේ print out එකක් අරගෙන අපට ප්‍රකාශනයක් විදිහට එන්නේ statement ඔකට්ටේ office එකේ ඔකට්ටේ accounts branch එකේ වැඩ කරනවා නම් ඔකට්ටේ දැකලා ඇති bank statement එකක් එනවා ඔකට්ටේ current account එකට අදාළ ඒක පුළුවන් නම් ඉන්නෝ accounts කරන මිස්කින් හරි මහත්තයන් හරි චුට්ටක් ඉල්ලගෙන බලන්න statement එකන ඒකේ තියෙන්නේ මොනවාද විස්තරය හරබර පාසේෂි එහෙනම් මේ හර කරපු 100 නැත්නම් බැර 90 තියෙනවා අපිට 900 මේ 900 මෙතන තියෙනවා අවසාන ශේෂයක් තියෙනවා හරි මෙතන අපි බැර වෙලා තියෙනවා 1000ක් හර වෙලා තියෙනවා 100ක් එහෙනම් අවසාන ශේෂය 900යි කියලා ඔක පෙන්නනවා අන්නේ කියන බැංකු ප්‍රකාශනයේ ශේෂයක් අපේ ළඟ තියෙන ව්‍යාපාරයේ තියෙන බැංකු ගිණුමේ ශේෂයක් අසමාන වුණොත් දැන් මේකෙන් 900යි 900 හරි හැබැයි අපි ප්‍රායෝගිකව ගණන් හදනකොට ප්‍රායෝගික ව්‍යාපාරයක අපි කටයුතු කරනකොට අපේ ළඟ තියෙන බැංකු ගිණුමේ ශේෂයක් බැංකුවෙන් එන අපට බැංක ස්ටේට්මන්ට් එකක් බැංකු ප්‍රකාශනයේ ශේෂය බොහෝ දුරට වෙනස් වෙනවා අන්න ඒකට වෙනසට හේතු හොයාගෙන ඒක පිළියෙල කරන ඒ වෙනසට බලපාපු හේතු ටික හොයාගෙන හරි වෙනසට බලපාපු හේතු ටික හොයාගෙන ඒ ප්‍රකාශනයේ ඒවා සංසන්දනාත්මක ඉදිරිපත් කරන ප්‍රකාශනය තමයි බැංකු සැසඳුම කියලා අපි කියන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනය හරිද පටල ගන්න එපා බැංකු සැසඳුම් ප්‍රකාශනය බැංකුවෙන් අපට එවන විස්තරයට අපි කියනවා බැංකු ප්‍රකාශනය අපි හදන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනය හරි ඔයාලමයි පටල ගන්න අපි හදන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනය බැංකුවෙන් අපට එවන්නේ බැංකු ප්‍රකාශනය හරිද රයිට් නිබන්ධනයට යම් මම සටහන් දෙන්න බැරි හින්දා ඔක්කොම ටයිප් කරලා දීලා තියෙනවා මුදල් පාලන ගිණුම පිළියෙල ගිණුම ව්‍යාපාරයේ පොදු ලේජරය තුල පවත්වාගෙන යන ලබන වත්කම් ගිණුම පුතේ ඔතන මුදල් පාලනය කියලා කියන්නේ චෙක් අලුතෙන් හදත් දැන් වර්තමානයේ ගිණුම හදද්දී මුදල් උයි චෙක් පොතේ ඔක්කොම එක වත්කමක් විදිහට මුදල් හා සමාන දෑ විදිහට තමයි accounting ප්‍රමිතවල කියලා තියෙන්නේ ගිණුම් කරන ප්‍රමිතවල කියලා තියෙන ඒවා මුදල් හා සමාන දෑ කියලා එක අයිතමයක් විදිහට පෙන්නන්නට කියලා නමුත් ඔකට ටික පරණ papers වල අපි බලනකොට බැංකු ගිණුම කියලා වෙනම තියෙනවා ඒතර මුදල් පොත වේවා බැංකු ගිණුම වේවා ව්‍යාපාරයේ වත්කම් ගිණුම ඒක පැහැදිලි දෙවෙනි කරුණ කියනවා දිස්සතන් න්‍යායට අනුව වත්කම් ගිණුමක වැඩිවීම හරටත් අඩුවීම බැරටත් සටහන් කරයි අපි දන්නවා ඒක ඒ අනුව ව්‍යාපාරයේ බැංකුව ව්‍යාපාරයේ බැංකුව සමග සිදු කරන ගණතිනු නිසා මුදල් ගිණුමේ ශේෂය කියන්නේ බැංකු ගිණුමේ ශේෂය වැඩි කරන වටිනාකම් හරටත් ශේෂය අඩු කරන වටිනාකම් බැරටත් සටහන් කරයි අපි දන්නවනේ ඒක ඔකටින මතක් කරලා දීලා තියෙනවා ඊළඟ කරුණ කියනවා දිස්සතන් සම්බන්ධයෙන් පෙන්눔 කිරීමට ලෙජරේ ඇති මුදල් පාලන ගිණුම සම්බන්ධ කරගත්තද ව්‍යාපාරයේ බැංකුව සමග සිදු කරන ගණතුන සම්බන්ධ මූලික සටහන් පොත වන්නේ මුදල් ලැබීම් ජර්නලයේ සහ මුදල් ගෙවීම් ජර්නලයේයි. රයිට් ඒක ඇත්තර ඔකට හිතන්න දෙපා. එතන ඔය අපි අලුත් කරුණු දාලා දෙන අපි අලුත් ටියුට් වලට අපේ ක්ලාසස් වල ගන්න අලුත් ටියුට් වලට දාලා දෙන කරුණු තමයි දාලා තියෙන්නේ. අපි අලුතෙන් account හදද්දී අපි මුදල් පොත දෙකයි දෙකකට කඩලා උගන්වන්නේ. හැබැයි ඔකට ටික සිලබස් එකේ එහෙම එකක් නැහැ. ඔකට ටික තනි මුදල් පොතක් විතර තමයි උගන්වන්නේ. ඒ හින්දා ඒ කියන තුන්වෙනි කරුණ එච්චර හිතන්න දෙපා. හරි. ඊළඟ එක කියනවා ව්‍යාපාරයේ බැංකු ගණතුන සම්බන්ධ හරසටහන් මුදල් පොතේ ලැබීම් ජර්නලයේ සම්බන්ධ කරගෙනත් බැරසටහන් මුදල් පොතේ ගෙවීම් ජර්නලයේ සටහන් කරගෙනත් සිදු කළ යුතුය. හරි. ඊට පස්සේ කියනවා ජංගම ගිණුම අපි බැංකුවේ ආරම්භ කරන ගිණුම ව්‍යාපාරය වෙනුවෙන් බැංකුව පවත්වාගෙන යනු ලබන ගිණුමයි ව්‍යාපාර කටයුතු වෙනුවෙන් බැංකුවේ පවත්වාගෙන යන ගිණුම තමයි ජංගම ගිණුම කියලා කියන්නේ මේ ව්‍යාපාර බැංකුවේ දෘෂ්ටි කෝණයෙන් වගකීම් ගිණුමක මම පෙන්නන්නේ
බැංකුවේ පැත්තෙන් වගකීම් ගිණුම කරන්ට් account එක. දිස්සතහන් න්‍යායට අනුව වගකීම් ගිණුමක අඩුවීම හරට වැඩිවීම බැරටත් සටහන් කරයි. ඒ අනුව බැංකුව විසින් බැංකු ගිණුමේ ශේෂය අඩු කරන වටිනාකම් හරට ශේෂය වැඩි කරන වටිනාකම් බැරටත් සටහන් කරයි. ඒ නිසා තමයි අපි ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරාට පස්සේ අපේ පාස් පොතේ යා print කරලා දෙන්නේ බැංකු ගිණුමට බැර කරා කියලා. प्रकाशने बैंक प्रकाशने आयतन बैंक प्रकाशने दी बैंक स्टेटमेंट अनेकती बैंक प्रकाशने पहात कारण बैंक प्रकाशने बैंक गिनमें बैंक गिनमेंगत्वा सा अवसान शेष हर बैंक प्रकाशने अकाउंट ब्रांच चुट अकाउंट अड़कना महत्या हरी मिस्किंग हरी चुटकी अपड़कों बल्ड मे स्टेटमेंट पेट दिन इवे हरी मैं दें बल्कि प्राक्टिकल इवने हरी पालन गिन तीन बैंक प्रकाशने के अतुलत कारण आवश्यक लियागम अतन की दाल दीपे हंडपूल मन दल पर्ण पेत पड़ी पड़ी वहाल तीन बैंक प्रकाशन के अतुलाकारु लियागंड कालच्छेदे आरंभे सह अवसाने शेषे कालच्छेदे आरंभे सह अवसान शेषे जंगम गिनम तेपत्कर मुदल जंगम गिनमे तेपत्क मुदल अलैरा चेक जंगम गिनम तेपत्क निष्काशन चेकपत्क निष्काशन चेकपत्कुत्कुत्कर गवीं सदा इद्रिपत्क चेकपत्नी निकुत्कर गवीं सदा इद्रिपत् कल चेक्पा इद्रिपत् कल चेक्पा इलाने बैंक वोटे रिजु लेबुनु प्रेशन अरान्न दिरुदागांटे रिजु प्रेशन किया बैंक वोटे रिजु लेबुनु प्रेशन रिजु प्रेशन मम मम दरमे अभी करे बिल गिवे बैंक अकउंट अभी गिवे बैंक अपे कस्टमर्स अभी अपे लक्सरी बोर्ड बिल बैंक अभी गिवे तीन लक्सरी बोर्ड अकउंट नंबर इकड़ने एक बोहोवीर करे अकउंट नंबर हर इतकोटे डिपोजिटे ऑफिस बैंक रिकनसलेशन हदन तेन इवे हदे मैच करना है हरी राइट इलाक स्थावर नियोग गेवी स्थावर नियोग गेवी स्टैंडिंग ऑर्डर्स स्टैंडिंग ऑर्डर्स स्थावर नियोग
ගෙවි ස්ථාවර නියෝග ගෙවි ඊට පස්සේ බැංකු අය කරන බැංකු ගාස්තු බැංකු අය කරන බැංකු ගාස්තු ප්‍රමාදල් ලියනඳ බැංකු ගාස්තු චෙක්පොත් ගාස්තු චෙක්පොත් ගාස්තු අයිරාපොලි අයිරාපොලි ආදිය අයිරාපොලි ආදිය right hari ඊට බලන්න මොකද නිබන්ධනේ තියෙන්නේ හරි ඊට පස්සේ තියෙනවා වැදගත් කරුණා ලැබීම් ජර්නලයේ ඇතුළත් නොවි බැංකු ප්‍රකාශනයේ ඇතුළත්ව තිබිය හැකි අයිතම් ඒ කියන්නේ අපේ මුදල් අපේ ව්‍යාපාරයේ බැංකු විනිමය සඳහන් වෙන්නේ නැතුව බැංකුවේ සඳහන් වෙලා තියෙන බැංකු ප්‍රකාශනයේ ඇතුළත් වන ලැබීම් ඍජු ප්‍රේෂණ අපි උඩ ලිව්වේ කියන්නේ බැංකුවට කෙලින්ම තැම්පත් කරන දේවල් ඊට පස්සේ මුදල් ගෙවීම් ජර්නලයේ ඇතුළත් නොවි කියන්නේ අපේ බැංකු විනිමය බැරපැත්ත සටහන් නොවි කෙලින්ම බැංකුවේ ප්‍රකාශනය ඇතුළත් වෙලා තියෙන අය පොලි වර්ග හරි ස්ථාවර නියෝග මත කර ගෙවීම් ඒ ටික ඊළඟ පිටුවේ තියෙනවා ලියාගන්න ලියාගන්න ස්ථාවර නියෝග මත කළ සිදු කළ ගෙවීම් बैंकु आयकल बैंकु गास्तु बैंकु आयकल बैंकु गास्तु चेकपोत गास्तु चेकपोत गास्तु आयकल बैंकु पोली वो कम पहली करने को मेम है और तो पहली करेगा नहीं तो एक युवर तेरे ने वो कहाँ से जानना है स्थावर नहीं होगा क्या निमोनाल ස්ටෑන්ඩින් ඕඩර්ස් කියන්නේ ඒ කියන්නේ අපි රෙගියුලර්ව අපිට ගෙවන්න තියෙන දේවල් අපි සාමාන්‍යයෙන් මාසිකව අපිට ගෙවීම් කරන්න තියෙන නම් කිසිම යම් කිසි කාල සීමාවකට වරක් ගෙවීමක් කරන්න තියෙනවා නම් ඒ ගෙවීම අපිට ගිහිල්ලා කරන්නත් පුළුවන් එහෙම නැත්නම් අපේ බැංකුවට මගේ account එක තියෙන බැංකුවට මට ඕඩර් එකක් දෙන්න පුළුවන් අපි ඒකට කියනවා ස්ටෑන්ඩින් ඕඩර් එහෙම නැත්නම් ස්ථාවර නියෝග කියන මට එතකොට ඕඩර් එකක් දෙන්න පුළුවන් මගේ account එකෙන් හැම මාසෙම මගේ රක්ෂණය වෙනුවෙන් මෙච්චර මුදලක් රක්ෂණ සමාගමට ගෙවන්න. ඒතොර ඒ රක්ෂණ සමාගමට ගෙවන්න කිව්වට හරියන්නේ නැහැ. රක්ෂණ සමාගමේ ගිණුම් අංකෙත් එක්ක දාලා බැංකුවට අපි ලෙටර් එකක් දෙන්න ඕන. ඒතොර එයා මොකද කරන්නේ? ආය අපිට මතක් කරගෙන අපිට මතක් වුණත් නැත ඔටෝමැටිකලි එයා අපේ account එකෙන් අඩු කරගෙන අදාළ account එකට ඒවා transfer කරනවා. ඒව තමයි standing orders කියලා කියන්නේ. ඒතොර ඒවා අපි ඕඩර් එක දෙන එක හරි බැංකුවට හැබැයි අපි දන්නේ නැහැ ඒක කවද්ද ශරීරම් ට්‍රාන්සැක්ෂන් එක උනේ කියලා. ඒතර අපේ පොත්වල ඒක සටහන් වෙනවද? නැහැ. ඒක අපි දැනගන්නේ අපේ බැංකු ප්‍රකාශනේ ආවට පස්සේ. ආයි තාමී අපි දුන්න ඕඩර් එකට ගෙවලා තියෙනවා. අන්න එනවා ඒක අපි අපේ පොතේ අප්ඩේට් කරගන්න ඕනේ. තේරුණාද? ඒකයි. මෙතන පොඩ්ඩක් මේක පොඩ්ඩක් හොඳව මීටරෙන් අහගන්න ඕනේ. හරිද? පැටලෙන්න පුළුවන්. ඒක පැටලුම නිහාගෙන කරගෙන යන්න ඕනේ. හරිද? ඒ හින්දා ස්ථාවර නියෝග කියන දේ ෆස්ට් ටයිම් ස්ථාවර නියෝග කරපු ගමන් ඒක අපේ ව්‍යාපාරයේ පොත්වල සටහන් වෙන්නේ නැහැ. ඒක අපට ගෙවුනා කියලා දැනගන්න වෙන්නේ බැංකු ප්‍රකාශනයේ. ඒක අපට ආවට පස්සේ අපිට වෙනවා රයිට්. අපේ මුදල් පොතේ කරලා නැති ගෙවීමක් බැංකුව කරලා තියෙනවා. මොකද්ද කියලා බලමු ආරක්ෂණ ගාස්තු ගෙවුවෙ. එහෙනම් ඒක ස්ටෑන්ඩින් ඕඩර් එක. එහෙනම් ඒක අපේ පොත්වලට අපි සටහන් කරගන්න ගන්නවා. එච්චරයි කරන්නේ. තේරුණාද? රයිට්. ඒක තමයි ඔය කියලා තියෙන ඔය අවස්ථා දෙකේදී. හරි. ඊට පස්සේ කියලා තියෙනවා
ඊළඟට රිජුප්ලේෂන් රිජුප්ලේෂන් කියන්නේ මෙහෙමයි දැන් අපෙන් බඩු ගත්ත කට්ටිය අපිට මුදල් ගෙවන්න ඕන අපේ නම අපේ කොළඹට බඩු විකුණලා තියෙනවා කියලා අම්පාරට බඩු විකුණලා තියෙනවා ගාල්ලට විකුණලා තියෙනවා ඔය මිනිස්සු අපිට බැංකු ගිරුමානා තමයි මුදල් ලෙවන්නේ ඉතින් මේ කට්ටියට අපි කියලා තියෙනවා ඔ කට්ටිය අපට ඇවිල්ලා මුදල් දෙන්න ඕනේ අපේ ගිණුම තියෙනවා මෙන්න ගිණුම් මංකේ ඒකට ඔයා සල්ලි දාන්න හරි හැබැයි එයා සල්ලි දැම්මා කියලා කිව්වොත් අපි පිළිගන්නේ නැහැ සල්ලි දැම්මද නැද්ද අපිට බැංකුවෙන් print එකේනවා මෙන්න සල්ලි වැටලා තියෙනවා කියලා බැංකුවේන print එකේ බැංකු ප්‍රකාශනයේ තියෙනවා මෙන්න මුදල් තැන්පත් වෙලා තියෙනවා එහෙනම් ඒ මුදල් අපේ ව්‍යාපාරයේ තියෙන බැංකු ගිණුමේ තැන්පත් වෙලා තියෙන මේ වෙනකොට අපි දන්නවද ඒකේ කවුද දැම්මේ සල්ලි කියලා නැහැ එහෙනම් ওই බැංකු ප්‍රකාශනය ව්‍යාපාරයට ආවට පස්සේ තමයි අපි දැනගන්නේ right අපේට අපේ මුදල් අපේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන බැංකු ගිණුමේ සඳහන් නොවෙච්ච ලැබීම් බැංකුවට ලැබිලා තියෙනවා එහෙනම් ඒ ලැබීම් ටික අපේ පොත්වල අපි ආවත් කාලීන කරගන්න ඕනේ අප්ඩේට් කරගන්න ඕනේ ඔක තමයි අපි මුලින්ම කරන්න ඕනේ බැංකු සිස්ටමක වැඩ කරගෙන යනකොට ඒකට අදාළ සටහන තමයි මේ දීලා තියෙන්නේ right එහෙනම් රිජුප්ලේෂන් කියන දේවල් කෙලින්ම බැංකුවට සල්ලි ලැබෙන දේවල් ස්ථාවර නියෝග කියන්නේ කෙලින්ම බැංකුවෙන් ගෙවෙන දේවල් ඔය දෙකම අපේ ව්‍යාපාරයේ පොත්වලට මුලින්ම එන්නේ නැහැ බැංකු ප්‍රකාශනයේ ආවට පස්සේ තමයි අපි දැනගන්නේ අන්න මෙහෙම ලැබීම් ලැබිලා දිනා මෙහෙම ගෙවීම් කරලා තියෙනවා කියලා. හරි. ඊළඟ පොයින්ට් එකේ කියනවා ඊට අමතරව මෙම ශේෂය අසමාන වීම සඳහා කරුණු සඳහා පහත කරුණු බලපෑ හැකිය. ලියාගන්න එක ඔය කියන කරුණු වලට අමතරව මේ ශේෂය මේ දෙක වරදින්ද බැංකු ගිණුමේ ශේෂය අපේ බැංකුවේ ශේෂයත් අපේ ව්‍යාපාරයේ ශේෂයත් අතර නොගැලපීමෙන් මේ හේතු දෙකත් බලපානවා. උඩ කියපු හේතු ඔක්කොම බලපානවා. ඊට අමතරව මේකත් දෙකත් බලපාන්න පුළුවන්. ලියාගන්න. ව්‍යාපාරයේ ගණදිනු වාර්තා කිරීමේදී ව්‍යාපාරයක ගණදිනු වාර්තා කිරීමේදී සිදුවිය හැකි වැරදි සහ අඩුපාඩු ව්‍යාපාරයේ ගණදිනු වාර්තා කිරීමේදී සිදුවිය හැකි වැරදි සහ අඩුපාඩු දෙක බැංකුවෙන් සිදුවිය හැකි වැරදි අඩුපාඩු ඔය බැංකුවේ මිස්ලකින් ඔක්කොම හරි අපි වැරදි නෑ කියලා හිතියට ඒ කට්ටියටත් වරදිනවා හරි ඒ කට්ටියටත් වරදිනවා ජොබ් එකක් නැති වෙන අවස්ථා තියෙනවා right මං කලින් ඔය කැම්පස් වලින් අවුට් වෙලා මුල් කාලෙදි වැඩ කරා යම් ආයතනයක ප්‍රයිවට් කම්පැනි එකක ඒතර ඒකේ පිටි ඇකවුන්ට්ස් බ්‍රාන්ච් එකේ ඉතින් ඒකේ අපි තමයි යන්නේ අපේ කම්පැනියට සැලරි ගේන්න බැංකුවට හරිද බැංකුවට වැරදිච්ච එකක් කියන්නේ මම ඒ කාලේ නම් මීට අවුරුදු ගත්තොත් එහෙම 20 කට විතර කලින් හරි 20ක් 20ක් 15 අවුරුදු 15කට 20 කට කලින් එතකොට අපි ගත්තොත් එහෙම අපි තමයි යන්නේ පඩි කියන්නේ right එතකොට අපි බැංකුවට අපිට ගියාම සල්ලි මිටි ගණන් අපිට ගණන් කරන්න දෙනවා එයා මෙහෙම මේසර ගණන්ල හලනවා අපි චෙක් එක දුන්නට පස්සේ ඒ චෙක් එකේ වටිනාකමට රුපියල් ලක්ෂ 10ක් විතර එක සැරේ ලක්ෂ 10කට වැඩි ඔව් අපිට දෙනවා එතකොට අපි ඒ ටික අපට අවශ්‍ය ප්‍රමාණයට දීලා තියෙනවද කියලා අපි ගණන් කරලා අපේ වාහන වල අපි කම්පැනිට ඇරයන් දවසක් කොහොම ගන්න ගියාට පස්සේ දැන් සල්ලි දීලා දිනවා අපේ දුන්න වටිනාකමට ගණන් කරනවා වැඩි බැංකුවෙන් අපට සල්ලි දීලා දිනවා වැඩි කොච්චරද වැඩි වෙලා තිබ්බේ මට අලුත් හොඳට මතකයි ඒක මේ මිටිය ගැනීම පොලිතින් පැක් එකේ දාලා තිබ්බේ يعني 500 500 කොළ 100 මිටිනේ තියෙන්නේ 100 මිටි 10ක් නේද ඔව් 10ක් 500 කොළ වලින් 100 මිටි 10ක් 500 කොළ වලින් 100 මිටි 10ක් මේක මට හොඳට මතකයි බැංකුවෙන් ආපු එක හැම පොලිතින් පැක් එකේ තිබ්බේ ඔක පැක් කරලා right ඒතර මෙච්චර ප්‍රමාණයක් අපිට වැඩි ඉතින් හරිද ඒ කියන්නේ දැන් අපි ගියොත් මේ වටිනාකම් බැලුවොත් එහෙම 500 100ක් කියන්නේ 50000යි 50000 ඒවා 10ක් දැන් ලක්ෂ 5ක් අපිට වැඩියෙන් දීලා කියනවා හරි ලක්ෂ 5ක් අපිට වැඩියෙන් දීලා කියලා මෙන්න මේ මිටි පොලිතින් පැක් එකේ එහෙම ඇවිල්ලා තිබ්බේ දැන් අපේ යපෙත් එක ගිය මිස් බයයි දැන් වැඩි කියලා කියන්නේ මොකද අපි කියලා ෆැක්ටරි පඩි ගවන්න ගත්තොත් එහෙම මදි වෙනවා ඊට මිස් කියන අපි කොහොමද කියන්නේ මං පා එහෙම කියන්න එපා මිස් අපි ওই ලක්ෂ 5 අරන් ගියොත් එහෙම මේ සල්ලි අපට දුන්න කෙනාගේ ජොබ් එක ඉවරයි හරි අනිවාර්යයෙන්ම ජොබ් එක ඉවරයි right බැංකුව මං කියන බැංකුව බිලියෝ සීරි හරි ජොබ් එක ඉවරයි එහෙනම් අපි මේක යාට කියමු ඊට පස්සේ අපි යාට එයාට ඇජොසේ මේ මගෙත් එක්ක හිටපු සීනියර් මිස් තොරයි අපි යාට කියන්න බෑ ඒතර එයා කිව්වොත් මේ මානේ නම් මිස් දෙන්න මං ඕක ගන්නම් කියලා එයා එක යටි මඩි ගහුවොත් එහෙම
එතකොට ඉෂුව වෙලා අපට ඉෂුව වෙන විදිහට තියෙනවා. හැබැයි අපට ඇවිල්ලත් නැහැ, බැංකුවෙත් නැහැ. එයාම තියාගත්තොත් කියලා. ඒක හොඳ තීරණයක්. ඊට පස්සේ එයාකෝ එනවා, අපි යාට නොකියා. අපි යාට උඩින් ඉන්න මැනේජර් කියනවා. ගිහලා මැනේජර්ට කිව්වා. මැනේජර් මොකද කරේ? ටග් ගාලා සිස්ටම් එකෙන් බැලුවා. එයාගේ යූසර් නේම් පාස්වර්ඩ් බ්ලොක් කරා. එයාට ඒක මොකුත් ඇක්සස් කරන්න බැහැ. එයා ටග් ගාලා බ්ලොක් කරා. එයාගෙන් සේෆ් වේ අතුරු දෙක ගත්තා. රයිට්. ඒතොර ඒ කට්ටිය සේෆ් වේ මුදල් ඉෂුව කරාද එතන ටයිප් කරලා ගන්න. රෙකෝඩ් එක ගහලා ගන්න. බලද්දි හරි. අපි කිව්ව ගානට වඩා ලක්ෂ 5ක් අපිට ඉෂුව වෙලා තියෙනවා. මැනේජර්ත් ඇවිල්ලා ඒ කට්ටියගේ ඔෆිස් කෙනෙක් දාලා සල්ලි ටිකයි ගණන් කරා. ලක්ෂ 5ක් අපිට වැඩිම වෙලා දුනා. අර මිස්ටර් කතා කරා. පෙන්නුව වැරද්ද දැක්කද වැරද්ද වෙලා තියෙනවා කිව්වා. අපිට කිව්වා රයිට් ඕක කට්ටිය නම් ඒ ටික අපිට දීලා බොහොම ස්තුතියි. ඔතන වැරද්ද හදලා දුන්නට ස්තුතියි කියලා අපිව පිටත් කළා. ඉතින් අපි හැම මාසෙම ওই බැංකුවට යන්නේ පඩි ගන්න. ඔය ඒ වගේම අපි ඊළඟ මාසෙත් ගියා ඒ බැංකුවට එම් පා. අපේ ඔෆිස් එකට අවශ්‍ය පඩි ටික අරන්. යනකොට අරමිච් නැහැ බ්‍රාන්ච් එකේ. ඒත් අපි ඔය නිකන් අපි අර හිතවත්කමට අහුවා ඉතින් මැනේජර්ගෙන් කෝ එයා මොකද වුනේ කියලා. ඒස් කණේ මිස්ටර් අපිට කරන්න දෙයක් නැහැ ඒක අපේ මේවා. එයාව ලොකු දුෂ්කර පැතියක බ්‍රාන්ච් එකකට ට්‍රාන්ස්ෆර් කරා කියලා කිව්වා. රයිට්. ඉතින් ඒ හින්දා මේ සල්ලි ගන්න දෙනු ලේසි නෑ. හරි ඒ හින්දා ඔය බැංකුවට වරදින්නේ නැහැ කියලා ඉතින් හිටියට අප්‍රමාණ වරදින අවස්ථා වුණ තරම් තියෙනවා. ඔය කටියට ඒ එක්ස්පීරියන්ස් ඇති. නේද? වෙලාවකට අපි 10,000 ඩිපොසිට් කරන්න දුන්නොත් එයා ගහලා තියෙන්නේ 1000. අනන්ත ඒවා කවුන්ටරේ මිනිස්සු රණ්ඩු කරනවා. හරි දැන් අර CCTV කැමරා තියෙන හින්දා මිනිස්සුන්ගේ පැත්තට වාසියක් වෙනවා. නැත්තම් ඒ කට්ටිය නෑමයි කියන්නේ. හරි කියන දේ අපි ඔය කට්ටියට වගේම බැංකුව එක්සෑම් වල කට්ටියට ක්ලාස් කරනවා. ඒක බැංකුවල මිනිස්සුලා මහත්තුර නැති අපි ඒකටත් ඔය උදාහරණම කියනවා. නේද? අපි කියන එක එහෙම කරන්න එපා මිනිස්සුන්ට කියලා. මිනිස්සුන්ගේ අතේ වැරද්ද නෑ අර කට්ටිය. මිනිස්සුන්ට වැරද්ද පටවනවා. හරි. එහෙනම් ලියාගන්න මොකද්ද? ව්‍යාපාරයේ ගනඳුණු වැරදියට වෙන්නත් පුළුවන්. අනිත් එක බැංකුවටත් වරදින්න පුළුවන්. හරිද? ඊට අමතරව වෙන්න පුළුවන් අවස්ථා දෙක. ඊට පස්සේ තකහන ලියාගන්න නෝට් එකේ ටියුට් එකේ දිනවා. බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කිරීමේ අවශ්‍යතාවය. ඕක ඔකටගේ පේපර් එකේ ආලා තිබ්බ ප්‍රශ්නයක්. ඇයි බැංකු සැසඳුමක් අපට අවශ්‍ය වෙන්නේ? බැංකු සැසඳුමක් ඇයි අවශ්‍ය වෙන්නේ? බැංකු සැසඳුම කියන්නේ මොකද්ද? අපේ බැංකු ගිණුමේ ශේෂයත් බැංකු අපට වෙන බැංකු ප්‍රකාශනයේ ශේෂය අසමාන වුණාට පස්සේ ඒ දෙක සැලි කරන්ට ඒ දෙක සංසන්දනය කරන්ට හදන ප්‍රකාශනය සැසඳුම් සසඳන්ට හදන ප්‍රකාශනය. ඇයි එහෙම එකක් අපට අවශ්‍ය වෙන්නේ කියලා තමයි අහන්නේ. රයිට් අපි උත්තර ටික ලියාගමු මේකට. ඇයි අවශ්‍ය වෙන්නේ කියලා ලියන්න. ඔය පේපර් එක ඔකට ගහලා තිබ්බ දේවල්. හරි? රෙකෝඩින් එක බලන කට්ටියත් ඔය විදිහම නිබන්ධනේ ලියා ගන්න ඕන. හරි? රයිට් ලියා ගන්න පළවෙනි එක. පළවෙනි එක ලියා ගන්න. චෙක්පත් මගින් සිදු වී ඇති වංචාහා අක්‍රමිකතා සොයා ගැනීම වැරදි අනාවරණය කරගෙන ඒවා නිවැරදි කිරීමට ඊළඟට විගණන කටයුතු සඳහා කියන්නේ ඔඩිට් වැඩවල විකරණ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීම හරි විකරණ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීම. එතකොට මේ බැංකු සැසඳුම් පාඩම බොහොම වැදගත් පාඩමක්. මම එකයි මේ ටික පොඩ්ඩක් ඔකට තියරි කොටස් ටික ඔය සටහනටම ඇතුළත් කරේ. ඕක ඔකට එකෙන් තියරි ප්‍රශ්නක් අහලා තිබ්බා. ඊට අමතරව බැංකු සැසඳුම් ගණනුත් හදන්නට ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මම දැන් පැහැදිලි කරන්න ඔය තියරි කොටස් ටික ඔළුවට දාගන්න ලේසි වෙන්න
බැංකු සැසඳුමක් සැසඳුම් ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද? ඒකේ ඇත්තම අපි හැදෙන්නේ කොහොමද කියන එක තමයි මේ කියන්නේ වචනේ. හරිද? හොඳට අහගන්න. දැන් අපි විතර මම පැහැදිලි කරා වගේ මගේ ව්‍යාපාරය නම් මම මගේ ව්‍යාපාරය බැංකුවත් එක්ක කරන ගනුදෙනු සටහන් කරගන්නට බැංකු ගිණුමක් නඩත්තු කරනවා. හරිද? බැංකු ගිණුමක් නඩත්තු කරනවා. right මේ තියෙන්නේ මේ බැංකු ගිණුම. හොඳට අහගන්න. හරි. ඔය මේකේ ගනුදෙනු අපි සටහන් කරනවා. ශේෂයක් තියෙනවා. සමහර ඒවා හර කරනවා. සමහර ඒවා බැර කරනවා. හර කරනවා, බැර කරනවා. ඔය විදිහට අපි ගනුදෙනු සටහන් කරනවා. ඊට පස්සේ බැංකුවෙන් අපට එවනවා කාල පරිච්ඡේදයක් ඉවර වෙනකොට මෙන්න මේ වගේ ප්‍රකාශන. right විස්තරය හර බැර ශේෂය. ඒක බැංකුවේ තියෙනවා අපි ගත්තත් 1 1 ශේෂය. බැංකු ගිණුමේ ශේෂය බැංකුවෙන් තියෙන එක. ඊට පස්සේ මේකේ යම් යම් කරුණු හර වෙනවා යම් යම් කරුණු බැර වෙනවා හර වෙනවා හර වෙනවා බැර වෙනවා ආය හර වෙනවා බැර වෙනවා මේ හැම හර ශේෂයක් සමගම හර වීමකටම ශේෂයක් වෙනවා බැර වීමකටම ශේෂයක් වෙනවා මේ හැම එකකම ශේෂය පෙන්වනවා ගණදෙනුවෙන් ගණදෙනුව මේ ප්‍රකාශනයේ ශේෂය පෙන්නලා අවසාන ශේෂයක් තියෙනවා හරි එතකොට අපේ බැංකු ගිණුමත් අපි තුලනය කරලා right පාගේ ශේෂය ඊගේ ශේෂය කියලා ශේෂයක් ගන්න හරිද අපි ඉතමක මේ අපි ගත්තේ ජනවාරි 31 කියලා ජනවාරි 31 බැංකු ප්‍රකාශනය වන්නේ 31 වෙනිදා එහෙනම් අපේ දෙගොල්ලම හරියටම ගණදෙනු සටහන් කරා නම් මේ අපේ බැංකු ගිණුමේ තියෙන ශේෂයක් බැංකු ප්‍රකාශනයේ හොඳට අහගන්න බැංකු ප්‍රකාශනයේ තියෙන ශේෂයක් සමාන වෙන්න ඕන හැබැයි ප්‍රායෝගික தත්ත්වය මත 99.9ක්ම ඔය ශේෂයන් දෙක සමාන වෙන්නේ නැහැ. ඔය ශේෂයන් දෙක සමාන වෙන්නේ නැහැ. ඒක රෝකට බලපාන කරුණු අපි මොනවද කියලා හොයාගන්න. තේරුණාද? මේ ශේෂයන් දෙක අසමාන වෙන්න බලපාලා තියෙන හේතු මොනවද කියලා අපි හොයාගන්න. තේරුණාද? ඒ හේතු හොයාගන්න අපි යොදාගන්නේ මේ අපේ ළඟ තියෙන බැංකු ගිණුම සහ බැංකුවෙන් එවලා තියෙන බැංකු සැසඳුම සෝරි බැංකු ප්‍රකාශනය අපි කොහොමද කරන්නේ මම දැන් ඔයාලට ඉස්සෙල්ලා කිව්වා මේ පාඩම් පටන් ගද්දි බෝඩ් එක දෙකට බෙදලා උගන්වුවා අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට හර කරන දේවල් බැංකුවේ යාගේ ගිණුමට යා මොකද කරන්නේ බැරයි කරගන්න අපේ බැංකු ගිණුමට අපි බැර කරගන්න දේවල් බැංකුවේ තියෙන යාගේ ගිණුමට යා හරයි කරගන්න එහෙනම් මේ බැංකු ප්‍රකාශනයේ විදියට අපට එවන්නේ බැංකුවේ තියෙන ගිණුමේ print out එක. එහෙනම් මේ හර වෙලා තියෙන දේවල් වටිනාකම් ටික සියල්ලක්ම අපේ ගිණුම බැර වෙලා තියෙනවා. මේ බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙන සියලු අගයන් ටික අපේ බැංකු ගිණුමේ හර වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා නම් මේ ශේෂ දෙක සමාන වෙනවා. හැබැයි මං කිව්වා මේ ශේෂ දෙක 99.9ක්ම ගොඩාක් අවස්ථාවලදී සමාන වෙන්නේ නැහැ. එහෙම සමාන නොවෙනවා නම් මේ හර తీරුවයි මේ බැර తీරුවයි අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ හර తీරුවයි මේ බැර පැත්තයි අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. අන්න ඔය වෙනස්කම් ටික අපි හොයාගන්න. හොයාගෙන ඒ වෙනස්කම් ටික ඇතුළත් කරලා තමයි අපි හදන්නේ මොකක්ද? අපි හදන්නේ මොකක්ද? බැංකු සැසඳුම. බැංකු සැසඳුම අපි හදන්නේ බැංකු සැසඳුම. හරිද? මේ දේවල් ටික අපි එකතු කරලා අපි අවසානයේට ශේෂය හොයාගන්න. ඒතර ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් මේ දෙකේ මේ தත්ත්වය හරිද? මේ වෙනසක් තියෙන එක හරිද කියලා අපිට මේ බැංකු සැසඳුමෙන් අපිට තහවුරු කරගන්න පුළුවන්. තේරුණාද? දැන් අපි මේ නිබන්ධනයේට මම මේ දෙක සංසන්දනය කරලා තොරතුරු හොයලා ගන්න ගාණක් දීලා නැහැ. මොකද මේ අපි මේක කරේ බොහොම කඩිනම් පාඨමාලාවක් විදිහට නේද බොහොම කඩිනම් පාඨමාලාවක් විදිහට right මේකේ ගාණක් ආදීලා තියෙනවා අනේ බැංකු ප්‍රකාශනය ඔව් දීලා තියෙන අන්තිම ගාණ දීලා තියෙනවා
හැබැයි ඒක ටිකක් බැරෑරුම් ගාණක්. ඒ ඇරෙන්න මේ සරල ගාණක් දීලා නැහැ. මේ විභාගෙටම ඇවිල්ලා තියෙන ගණන් ටිකක් තමයි දීලා තියෙන්නේ. මොකද අපි මේක බොහොම කඩිනම් පාඨමාලාවක් කියන්නේ කරේ. දඩි බිරිය හදාගන්නට ගියේ. රයිට්. මම ඊළඟ දවසේදී මේ විදියට ගාණක් වාඩ දෙන්න. සරල ගාණක් දීලා බැංකු ගිණුම සහ බැංකු සැසඳුම සංසන්දනය කරලා අපි ඉස්සෙල්ලා ලැයිස්තුවක් විදියට හදාගමු. ඉගෙන ගමු. රයිට්. ඉගෙන ගමු. මොනවද මේ ශේෂ දෙක අසමාන වෙන්න බලපාන කරුණු කියලා පෙළගස්සමු. හරිද? ඒ කරුණු ටිකම තමයි හැම පේපර් එකකම අපට ලැබෙන්නේ. දැන් ඒ කරුණු මොනවද කියලා මම පෙන්නන්නම්. ඊළඟ ගාණේ දීලා තියෙනවා මේ 6 වෙනි ගාණේ දීලා තියෙනවා. තැන්පත් කරන නමුත් උපලබ්ධ නොවී චෙක්පත් 5400යි. නිත්‍ය නියෝග මත බැංකුව කළ ගෙවීම් 800යි. බැංකුව අය කළ බැංකු ගාස්තු 100යි. අන්න ඔය විදිහේ කරුණු ටික අහසින් පාත් වෙන්නේ නැහැ. මෙන්න මේ දෙක බැංකු ගිණුම සහ බැංකු සැසඳුම සංසන්දනය කරලා තමයි හොයාගන්නේ. තේරුණා? ඒ හින්දා අපි ඔය කියන 6 වෙනි අභ්‍යාසය වගේ ගානක් හදන්න කලින් මට හිතනවා ඔකටින මේ පාඩම වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ මේ දෙක දාලා අපි ගානක් හදමු. ඇත්තට මේ විදිහේ ගානක් මම නිබන්ධනයේ ඇතුළත් කරේ නැත්තේ අපි ඒ වෙනකොට එක්සෑම් එක කට උඩ පිලන්න පටන් ගත්තා. නේද? මැයි 4ද නැහැ. අප්‍රේල් 4ද කොහොම ගානක විභාගේ තියෙනවා කියලා පටන් ගත්තේ මාර්තු මාසෙනේ අපි පන්තිරික කරගෙන කරගෙන ගියේ. ඉතින් එතකොට මේ වගේ දේවල් අපිට කතා කර කර ඉන්න කාලයක් නැහැ අවස්ථාවෙදි. හැබැයි දැන් අපිට ප්‍රමාණවත් කාලයක් තියෙන හින්දා මෙන්න මේ කරුණ වලට පැහැදිලි කරගත්තොත් බැංකු සැසඳුම් එක ඇත්තටම අමාරු වෙන්නේ. දැන් ඕවා අර ගමයිට ගාන අමාරු වෙන්නේ ඇයි ඒ? උඩින් පල්ලෙන් උඩින් උඩින් කරලා ගන්න. මොකද අපිට කෙටි කාලයයි තියෙන්නේ එක්සෑම් එකට යන්න ඕනේ. හරි. ඒතර මේ වගේ විස්තරාත්මකවට පැහැදිලි කරන්න කාලයක් නැහැ. ඒ දවස් හතරට මම හිතන්නේ අපි මාත ගාන කරන විශේෂ නිර්දේශයක් කරේ ඒ දවස් හතරට. නේද? ඉතින් ඒ හින්දා මේකට මම ගානක් ඊළඟ දවසේ ඔයාලට PDF එකක් දාන්න. ඒක දාලා ඒකේ අපි ඒවා ලකුණු කර කර හොයාගමු මේ බැංකු ප්‍රකාශනයේ ශේෂයත් අපි ළඟ තියෙන බැංකු ගිණුමේ ශේෂයත් අසමාන වෙන්න බලපාන කරුණු මොනවද කියලා ඒවා හොයාගෙන ඔයාම පෑනින් ටික් කරගෙන හදාගෙන ඉතින් ඔයාටම ප්‍රත්‍යක්ෂ වෙනවා ඔයාටම තහවුරු වෙනවා මොනවද මේ වැරදි. ඒතර වෙන කවුරුත් කියනවට වඩා ඔයාටම ලේසි ඒක හදන්නේ කොහොමද කියලා ඉගෙනගන්න. ඒ හින්දා අපි ඒ ටිකත් එක්ක ඊළඟ දවසේ නිබන්ධනයක් දීලා අපි ඒ ටික සාකච්ඡා කරමු. රයිට්. මං හිතන මේක වඩා සුසු නැත්තම් මේක උඩින් පල්ලෙන් ගහලා දාන එක තේරුමක් නැහැ. මොකද ඒක ඔකට්ටියට විභාගෙට ගියාම අටපාඩමින් හැදුවා වගේ තමයි වෙන්නේ. හරිද? ඒ හින්දා දැන් කාල වේලාවත් ඉක්මවලා ගිහින් තියෙන හින්දා අපි ඊළඟ දවසේදී ගොඩක් දුරට මම බලාපොරොත්තු වෙන ඔකට්ටි ක්ලාස් එක සැටර්ඩේ හවස කරන්න. ඒතර ඔකට්ටිට ෆ්‍රී ගොඩක් වෙලාවට සැටර්ඩේ වර්බෙන් වගේ වැඩට ගිහිල්ලා ඉන්නේ. හවස් වෙලාවත් ඉක දැන් ඉවාට වෙන ටිකක් රැ වෙනකම් වැඩ කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නේද? සතිය දවස්වල දැමම ගොඩක් කට්ටියට අපහසුයි. කමන්නේ ඔකට්ටි අදහස් යෝජනා ගෲප් එකකට දාන්න. මම නම් කැමැතියි ඔකට්ටියට පන්තිය දිගටම කරගෙන යන්න. එහෙනම් ඔකට්ටිගේ කැමැත්ත තියෙනවා නම් අපිට මේක කන්ටිනියු කරන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි කාල වේලාව දැයි ඉක්මනලා ගිහින් තියෙන හින්දා අපි අදර පන්ති කටයුතු අවසන් කරමු. ඉදිරියේදී පන්තිවලදී අපි මේකට අදාළ ගණන් සහ මේකට අදාළ අවබෝධය ලබා ගන්න උත්සාහ කරමු. ඒ වගේම ඔකට මම දැනට දෙවෙනි නිබන්ධනයක් දීලා තියෙන එක සම්පූර්ණ පාස් පේපර්ස් වල ගණන් වලින් හදලා තියෙන්නේ. බලමු ඒවා ඔකට කොච්චරක් තනියම හදා ගන්න පුළුවන්ද? හදා ගන්න පුළුවන්ද? බැරි මොනවද? බැරි නම් අපි තව කොච්චර දැනුමක් ළඟා කර ගන්න ඕනද කියන කාරණාව අපි කතා කරලා අපි වැඩි හිටියෝ නේද? කතා බහ කරලා ඒ දේවල් කරගමු. රයිට්. එහෙනම් අපි අදට පන්ති කටයුතු අවසන් කරනවා. පන්තියට සම්බන්ධයෙන් තියෙන දිනාට සුභපතනවා. ඒ වගේම විභාගය හොඳින් කරගන්න කියලා සුභපතනවා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපෙත් එක්ක මේ විදිහටම එක්සෑම් එක පවත්වනකම් පන්තියේ සතියට එක ගානේ අපි මාසෙන් මාසෙ පන්ති මේ පන්ති පවත්වාගෙන යන්න. රයිට්. ඒ හින්දා ගෲප් එකට අදාස් දාන්න නිලුක්ෂිමිස්ට පණිවිඩය දෙන්න. ඒක නිලුක්ෂිමිස් මාව කෝඩිනේට් කරයි. අපි පන්ති ඉදිරියට කරගෙන යමු. ඔකටිට මෙතනින් යහට බැංකු සැසඳුම් ටික ගණන් හදන විදිය, වැරදි නිවැරදි කිරීම, ශේෂ පිරික්සම පිළියෙල කිරීම, ශේෂ පිරික්සමේ තොරතුරු යොදාගෙන වෙනදා ලාභ ලාභ ගිනුම, ශේෂ පත්‍රය හැදීම, අන්නේ පාඩම් ටික කරන්න තියෙනවා. ඉතින් මේවා අපට අර ඉර්ධි බලයක් මැජික් බලයක් නෑ. ටක් ටක් ගාලා කරලා දැම්මොත් කරන්න පුළුවන්. හැබැයි ඔකටිට ඒකේ ප්‍රතිඵලයක් ලබන්න වෙන්නේ නෑ. එහෙනම් රයිට් කතා කරන්න වෙලාවක් නෑ ගොඩක්. රයිට්. එහෙනම් අපි අදර පන්තිය අවසන් කරනවා. ඉදිරියේදී අපි නැවත පන්තියකින් හමුවීමේ බලාපොරොත්තුෙන් සමු ගන්නවා. සියලු දෙනාටම සුභ රාත්‍රියක්. ආයුබෝවන්.